තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 කිංච ඥානතෝ කිංච පස්සතෝ ආසවානං කයං වදාමි යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං තථාගත අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ අමාමහ නිවන පිළිබඳව දේශනා කරන ලද පරමාර්ථ ධර්මය පිළිබඳ ගැඹුරු ගවේෂණයක නිරතව සිටින ප්‍රඥාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවනි, දරුවනි, දැරියනි, අද දින මේ දන්සභා මණ්ඩපය තුළ අපි සාකච්ඡාවට ගැනෙන්නේ අපේ තථාගත අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි යුගයේ දේශනා කරන ලද සබ්බාසව සූත්‍රය තුලින් කරන කරුණු අනාවරණය කිරීමක් තමයි අපි අද සාකච්ඡාවට ගැනෙන්නේ. මේ සබ්බාසව සූත්‍රයේ දේශනා කරේ මජ්ක්‍ධිම නිකායේ මේ කරුණු සඳහන් වන්නේ සියලු සබ්බාසව කියලා කියන්නේ සියලු ආශ්‍රවයන් ක්ෂය කිරීමේ වැඩපිළිවෙල ගමම්මග තමයි සබ්බාසව සූත්‍රය කියලා කියන්නේ. මෙහිදී උන්වහන්සේ ප්‍රකාශයක් කරනවා කිංච ඥානතෝ කිංච පස්සතෝ ආසවානං කයං වදාමි යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං කියලා මේ කරුණ පැහැදිලි කිරීම කරනවා. කිංච ඥානතෝ කිංච පස්සතෝ කියලා කියන කුමක් දැනගන්නා වූ, ඒ වගේම කුමක් දැක්කා වූ, කුමක් දැනගන්නා වූ, කුමක් දකින්නා වූ කෙනාටද මේ ආශ්‍රව ශය කරන්න අවසන් කරන්න පුළුවන් වෙන්නේ. මේ සියලු මානසිකාරයන් අපි මේ සාකච්ඡා කරමු දිගට පැහැදිලිව සියලුම මෙතන පහළ වෙන සියලුම මානසිකාරයන්ගේ යථා ස්වභාවය තමයි අමනසිකාරය. ඒ මනසිකාරයන්ගේ යථා ස්වභාවය තමයි අමනසිකාරය. අමනසිකාරය කියලා කියන්නේ සකස් නොවන බව. අපි අවිද්‍යාවෙන් යුතුව මනසිකාරය කරාට ඒ එකම ආරම්භණයක්වත් මෙතන සකස් වෙන්නේ නැහැ. මේ මනසිකාරය වෙන්නේ නැහැ. එහෙමනම් වෙන්නේ මොකද්ද? ඒ ආරම්භණයක් තුල අමනසිකාරයක්මයි වෙන්නේ. ඒ කියන්නේ දැකීමක් නෙමෙයි වෙන්නේ, මිත්‍යාවක් වෙන්නේ, සක්කාය දිට්ඨියක් තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ පිළිබඳව දැනගෙන ඒ පිළිබඳව ප්‍රඥාවෙන් දකින කණ්ඩායම් වලට මේ සියලු ආශ්‍රවයන් සේකර මේ අමාමහ නිවන සාසාත් කරන්න පුළුවන් බව තමයි එතකොට බුදු පියාණන් වහන්සේ මෙන්න මේ සබ්බාසව සූත්‍රයෙන් මධ්‍යම නිකායේ මේ සබ්බාසව සූත්‍රයෙන් පැහැදිලි කරේ. අපි අද මේ අමාමහ නිවන සාසාත් කරන්න උනන්දු වෙන කණ්ඩායමක් හැටියට මෙන්න මේ කරුණ අපි අද ගැඹුරින් සාකච්ඡා කරනවා. එතකොට අපිට පැති දෙකක් මේ පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන මොනවද? ආරම්භණයන්ගේ මානසිකාරය සහ අමානසිකාරය. එතකොට මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ උපදෙස් දෙන්නේ සියලු ආරම්භණයන්ගේ අමානසිකාරය පිළිබඳව, ඒ කියන්නේ නොපවත්නා හට නොගන්නා දේ ආකාරය පිළිබඳව මානසිකාරය කරන්න. පැහැදිලිද? සියලු ආරම්භණයන්ගේ හට නොගන්නා බව පිළිබඳව මානසිකාරය කියන්නේ යෝනිසෝ මානසිකාරය පවත්වන්න. ඒ තමයි නිවන් මඟ කියලා බුදුපියාණන් වහන්සේ මේ සබ්බාසව සූත්‍රය දේශනා කරමින් කරුණු පැහැදිලි කරනවා. දැන් මේ අනාවරණය කිරීම තුළින්, මේ කරුණු දැක්වීම තුළින් අපට බොහෝ දේ සාකච්ඡා කරන්න වෙනවා, අධ්‍යයනය කරන්න වෙනවා. ඇයි බුදු පියාණන් වහන්සේ එහෙම කියන්නේ කියන කරුණ පිළිබඳව පළමුවෙන්ම මේ බුදු පියාණන් වහන්සේ මෙන්න මේ පරමාර්ථ ධර්ම, මේ නිර්වාණ ධර්ම ශ්‍රවණය කරන ආකාරය, ඒ සඳහා අපි අනුගමනය කළ යුතු
ක්‍රියාමාර්ග පිළිබඳව පළමුවෙන්ම කියලා දීලා තිබෙනවා. උන්වහන්සේ මේ පරමාර්ථ ධර්මය අධ්‍යයනය කරද්දී අවස්ථා තුනක් තියෙනවා මේකේ. මේ පරමාර්ථ ධර්මය අධ්‍යයනය කිරීමේදී බුදුපියාණන් වහන්සේ අවස්ථා තුනක් හඳුන්වලා දෙනවා. මොකද්ද අවස්ථා තුන? පළමුවෙන්ම මේ සියලුම ධර්ම, ඒ පරමාර්ථ ධර්ම බුදුපියාණන් වහන්සේ දේශනා කරේ ලෝකෝත්තර සී සාධර්මයට අදාළ මූලික කරුණු හොඳට අධ්‍යයනය කරන්න ඕන. අධ්‍යයනය කරලා ඊළඟට තියෙනවා ප්‍රතිපත්තිය පිහිටන්න ඕන. අධ්‍යයනය කරලා ඊට අදාළ ප්‍රතිපත්තිය පිහිටන්න ඕන. අන්න එහෙම ඒ ප්‍රතිපත්තිය පිහිටා කටයුතු කරගෙන යාමේදී මෙන්න මේ අමාමහා නිවන ප්‍රතිවේදය වෙනවා. මේ ගමමක සඳහන් වෙනවා පරිප්‍රති, පටිපත්ති, පටිවේද. එතකොට පියවර තුනයි. පියවර තුනයි. පරිප්‍රති කියන්නේ අධ්‍යයනය කිරීම. ඒ අධ්‍යයනය කරගත් ධර්මය තුළ නිවැරදිව ඒ ප්‍රතිපත්තියෙහි පිහිටීම, එහෙම පිහිටා කටයුතු කරගෙන යෑමේදී මේ අමාමහා නිවන ප්‍රතිවේදය වීම කියන මෙන්න මේ ගමන් මඟ. මෙහිදී මේ පරිප්‍රති කියන කොටස තමයි අපි මේ දන්තබා මණ්ඩපවල කරන්නේ, අධ්‍යයනය කිරීම. මෙන්න මේ දහම අධ්‍යයනය කිරීමේදී බුදුපියාණන් වහන්සේ ඒ සඳහා දෙන උපදේශයක් තියෙනවා. ඒක කරන ආකාරය පිළිබඳ උපදෙස් දෙනවා. මොකද කියන්නේ, මම හැම දන්සභාව මණ්ඩපයකදීම මේ කරුණු ටික මතක් කරලයි අපේ ධර්ම සාකච්ඡාව පටන් ගන්න. එතකොට මේ පරමාර්ථ ධර්මය අධ්‍යයනය කිරීමේදී කොහොමද අධ්‍යයනය කරන්න කියලා කියන්නේ? උන්වහන්සේ සතර මහෝපදේශ කියලා උපදේශ හතරක් දෙනවා. සතර මහෝපදේශ. දැන් මේ කරුණු මම මතක් කරන්නේ ඔබ මේ පිළිබඳ දැනුවත් විය යුතු නිසා. එහෙම නැතුව කාලේ නාස්ති කරන්නවත් නෙවෙයි. ඔබ මේ කරුණු පිළිබඳව දැනුවත් වෙන්න ඕන. මොකද හේතුව මේ නිර්වාණ මාර්ගයට අදාළ දහම, මේ ලෝකෝත්තර සී සද්ධර්මය කියලා කියන්නේ ඇත්තටම විද්‍යාවක්. ඇත්තටම පැහැදිලිවම විද්‍යාවක්. ඒක ලෝකෝත්තර විද්‍යාව කියලා උන්වහන්සේම හැඳුන්වනවා. අපි හැම කෙනෙක්ම දන්නවා විද්‍යාවක් හදාරද්දී කෙනෙක් කියන නිසා පිළි අරගෙන බෑ. විද්‍යාවක් හදාරද්දී කෙනෙක් කියන නිසා පිළි අරගෙන බෑ. ඒක ඔබ දන්නවා. එහෙමනම් විද්‍යාවක් අධ්‍යයනය කරද්දී මොකද වෙන්න ඕනේ? ඊට අදාළ පරිශන සිද්ධ වෙන්න ඕනේ. විද්‍යාවක් කියලා කියන්නේ ඒ පරිශනාත්මකව කරන ලද අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලය. පරිශනාත්මකව කරන ලද අධ්‍යයනයන්ගේ ප්‍රතිඵලය. එතකොට මේ ලෝකෝත්තර විද්‍යාව කියලා කියන්නේ ඒ පරිශනාත්මකව කරන අධ්‍යයනයන් තුළින් ලැබෙන ප්‍රතිඵලයයි. ඒ නිසා මෙහිදී කෙනෙක් කියන නිසා පිළි අරගෙන අපි සාදු සාදු කිව්වට කවරදාකවත් මේ නිවන සාක්ෂාත් කරන්න බැහැ. ඇයි? එතන අපි බලාපොරොත්තු වෙන විද්‍යා ලෝකෝත්තර විද්‍යා විෂය පිළිබඳ නිවැරදි අධ්‍යයනයක් වෙන්නේ නැහැ. නිවැරදි අධ්‍යයනයක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා බුදුපියාණන් වහන්සේ මේ ලෝකෝත්තර විද්‍යා විෂය හදාරන කණ්ඩායම් වලට උපදෙස් දෙනවා. භික්ෂූනි, දැන් භික්ෂූනි කියලා කිව්වේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන කණ්ඩායම් හතරටම, හතර දෙනාටම. ඇයි ඒ හතර දෙනාටම මේ නිවන සාක්ෂාත් කරන්න පුළුවන්? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන හතර දෙනාටම මේ නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ නිසා ඒ හතර දෙනාට උපදෙස් දෙනවා, ඔබ භික්ෂුණි ඔබලා මේ අමාමහා නිවන සාක්ෂාත් කිරීමට නිවැරදි ගමන් මාර්ගයට පිවිසීමට අවශ්‍ය නම්, පිවිසීමට නම් මාගේ මේ ධර්මය ඉගෙනගත්ත පඬිවරු කියන නිසාම විමර්ශනයකින් තොරව පිළි නොගත යුතුය. එතකොට කිසිම පඬිවරෙක් කියන නිසා විමර්ශනයකින් තොරව පිළිගන්න එපා. ඒ වගේම භික්ෂුන් වහන්සේ කෙනෙක් මාගේ ධර්මය දේශනා කරන නිසාම විමර්ශනයකින් තොරව නොපිළිගත යුතුය. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් මාගේ ධර්මය කියා දෙන නිසාම විමර්ශනයකින් තොරව නොපිළිගත යුතුය. ඒ වගේම මේ තථාගත ධර්මයේ මේ ලෝකයට අනාවරණය කළ තථාගතයෝ හැටියට මා ඔබලාට මේ දහම් කරුණු පැහැදිලි කර දෙන නිසාම විමර්ශනයකින් තොරව නොපිළිගත යුතුය. සතර මහෝපදේශ කියලා ඔන්නෝ කාරණේ සියල්ලට පෙර බුදුපියාණන් වහන්සේ දන්තබා මණ්ඩපවල ප්‍රකාශ කරා.
ඔය කාරණයම තමයි කාලම සූත්‍රයෙන් පැහැදිලි කිරීමක් කරන්නේ. මා අනුස්සවේන, මා ඉතිකිරාය, මා පරම්පරාය, මා පිටක සම්පදානේන, මා තක්ක හේතු, මා ණය හේතු, මා ආකාර පරිතක්කේන, මා දිට්ටි නිජානක්කත්‍යා බබ්බ රූපතාය, මා සමනෝ නොගරු කියලා. ඒ කියන්නේ මොනම ආකාරයකටවත් මේක කනට ඇහුණටවත්, සමාජ ව්‍යවහාරයකට ආවටවත්, ප්‍රතිපත්තියක් ඇදිර පැවැත්වුවටවත්, න්‍යායාත්මක කෙනෙක් ඉදිරිපත් කරාටවත්, තර්කානුකූලව කෙනෙක් ඉදිරිපත් කරාටවත්, ඒක එහෙමමයි කියන නිගමනයට ආවටවත් මාගේ ධර්මයේ විමර්ශනයකින් තොරව පිළිගන්න එපා කියන එක තමයි මේ කියන්නේ. මම බොහොම කෙටියෙන් කරුණු දෙක පැහැදිලි කරේ. එහෙම කිව්වේ මේ ධහම තේරුම් ගන්න බැහැ, එහෙම බාහිර පුද්ගලයෙක් කියන නිසා මේ කාරණේ පිළි අරගෙන නිකන් හිටියොත්. ඒක තමයි අපිට මේ නිවන වැහිලා ගියේ. අපේ බුදුපියාණන් වහන්සේ පිරිනිවනට පස්සේ, අපේ රහතන් වහන්සේ අවසාන මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ පිරිනිවනට පස්සේ මේ ධහම වැහිලා ගියා. ඉන් පස්සේ කෙනෙකුට නිවන සාක්ෂාත් කරන්න බොහෝ සෙයින් බොහෝ පිරිසකට මේ නිවන සාක්ෂාත් කරන්න බැරුව ගියා. ඒ ඇයි? ඒ අර කරුණු විමර්ශනයකින් තොරව එක් එක් අය කියන ගමන් වලට අවස්ථාවලට අවතීර්ණ වීම නිසා නොමග ගියා. ඒ නිසා මම පළමුවෙන්ම ගෞරවනීය ආරාධනයක් කරනවා, අද මේ දන්සභා මණ්ඩපයේ මම මේ කරුණු ඉදිරිපත් කරාට ඔබ ඒ කරුණු විමර්ශනයකින් තොරව පිළිගන්න එපා. ඔබට නිවැරදිව මේ අමා මහ නිවන සාක්ෂාත් කිරීමේ ඒ ගමම්මකට පිවිසෙන්න ඕන නම් ඔබ එහෙම කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මම මේ කරුණු ඉදිරිපත් කරනවා. මම මේ නිර්වාණ මාර්ගයට අදාළ කරුණු ඉදිරිපත් කරනවා. ඔබ හොයලා බලන්න. හොයලා බලන්න. එදා ගණක මොග්ගල්ලාන්ට බුදුපියාණන් වහන්සේ මොකද කිව්වේ? ගණක මොග්ගල්ලා අහනවා, බවත් ගෞතම වේනි ඔබ වහන්සේ කියන ඔය ධර්මදේශන අහන හැම දිනම නිවන් දකින්නවලු කියලා අහනවා. අහනකොට බුදුපියාණන් වහන්සේ මොග්ගල්ලාන්ට කියනවා, මොග්ගල්ලාන මම මේ දහම් කරුණු ඉදිරිපත් කරනවා. ඒ දහම් කරුණු නිවැරදිව හොඳ පරේක්ෂණාත්මකව විමසලා බලලා තේරුම් අරගෙන එම ප්‍රතිපත්තිය පිළිපදලා කටයුතු කරන ඒ ප්‍රඥාවන්ත පිරිස මේ නිවන සාක්ෂාත් කරනවා. එහෙම මේ කරුණු හරියට තේරුම් ගන්න නැතුව ඒ ප්‍රතිපත්තිය පිළිපදන්නේ නැති කණ්ඩාය මේ නිවන සාක්ෂාත් කරන්නේ නැහැ. ඒකට මම මොනවා කරන්නද? මම මේ දහම ඉදිරිපත් කරනවා විතරයි. මම සම්පත්දායකෙක් විතරයි කියලා බුදුපියාණන් වහන්සේ පණිවිඩය දෙනවා. දැන් මම මේ ධර්ම දේශන අවුරුදු 20ක් විතර, දැන් අවුරුදු 20 කතර පටන් බොහොම නිහඬව කරගෙන යනවා. බොහොම නිහඬව කරගෙන යනවා. මම උනන්දුුනේ නැහැ මේ මගේ නම මේ කරලියට ගන්නවත්, ඔටුනු දාන්නවත් එහෙම මම බලාපොරොත්තුුනේ නැහැ. මම බොහොම නිහඬව අර බුදුපියාණන් වහන්සේ අර කුඹල් ගියේක වගේ, එහෙම නැත්නම් අර පිදුරු මඩුවක වගේ මේ ධර්ම දේශනා කරේ අපි දන්නවා. අන්න ඒ වගේ බොහොම නිහඬව කරගෙන ගියා. ඒ කරගෙන නිහඬවේ දාම් මාර්ගය විවෘත කරගෙන ගිය ගමනේදී දැන් එකේ හොඳ ප්‍රතිඵල තියෙනවා. මට සෑහීමකටපත් වෙන්න පුළුවන් ආකාරයේ ප්‍රතිඵල තියෙනවා. අන්න ඒ අත්දැකීම් තුල පදනම් කරගෙන තමයි මම මේ කරුණ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අද මම ගෞරවයෙන් ආරාධනා කරනවා, මම මේ ඉදිරිපත් කරන කරුණ හොඳ විමර්ශනාත්මකව මම ටිකයි ඉදිරිපත් කරන්නේ, ගොඩක් නෑ. ඒ කරුණ හොඳට අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා මෙන්න මේ බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට ඒ ප්‍රතිපත්තිය පිළිටන්න. පිළිටලා මේ අමාමානියොන ප්‍රතිවේදය කරන්න කියලා මම පළමුවෙන්ම ගෞරවයෙන් අපේ මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට, මේ දරුවන්ට, දූල පුතාටලට ආරාධනා කරනවා. හොඳයි, අපි බලමු දැන් බුදුපියාණන් වහන්සේ මේ පැහැදිලි කරන දේ. කිංච ජානතෝ කිංච පස්සතෝ ආසවානං කයං වදාමි. කුමක් දැනගන්නා වූ කුමක් දකින්නා වූ කෙනාටද මේ ආශ්‍රව ආශ්‍රව කියන්නේ කෙලෙස් ප්‍රහීණ කළ හැක්කේ? එතෙන්ද උන්වහන්සේ මේක පැහැදිලි කරනවා, යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. එතකොට මොකද කොහොම කියනවාද පුළුවන් වෙන්නේ? මේ පහළවන්නා වූ සියලු ආරමුණු ආරම්මන අපි අවිද්‍යාවෙන් යෝනිසෝ මනසිකාරය කරනවා. ඒ කියන්නේ අපි පවත්වනවා. ඒ මානසිකාරයන් තුල අපි පිහිටලා කටයුතු කරනවා. නමුත් බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරනවා, කියලා දෙනවා, ඒ සියලුම ආරම්භන මෙතන සකස් වෙනවා කියලා කියනවද සකස් වෙන්නේ නැහැ කියලා කියනවා? සකස් වෙන්නේ නැහැ කියලා කියනවා උන්වහන්සේ.
කොහෙන්ද කියන්නේ කොතනද කිව්වේ? දැන් අපි හොයලා බලමු. අපි දන්නවා අපේ බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ තවුස හැටියට මාලිගාවෙන් යොත්ලා ගිහිල්ලා මේ ආර්ය පරිශ්‍රයේ නිදලා පුරා වසර 6ක් තිස්සේ විවිධ වෘත සමාදන් වෙලා ඒ කිසිවකින් උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච ඒ අවේදිත නිවන, ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකෙන් නිදහස් වෙන්න ප්‍රත්‍යක්ෂව අත්දැකිය යුතු අවේදිත නිවන සාසත් කරන්න පුළුවන් වුණාද? පුරා වසර 6ක් තිස්සේ කරපු පරිශ්‍රයේ පුළුවන් වුණාද? බැරි වුණා. උන්වහන්සේ මජ්ක්‍ධිම නිකායේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේ ඒ කාරණේ මනාවේ පැහැදිලි කරනවා. මොකද ආර්ය පරිශ්‍රණ සූත්‍රෙන් කියන්නේ? උන්වහන්සේ කියනවා භික්ෂූනි, මම මාගේ දෙමාපියන් හඳා වැළපෙද්දී මාලිගාවෙන් ඉවත් වුණා. මාලිගාවෙන් ඉවත් වෙලා කෙස් රවුළු බා ශ්‍රමණ වෙස් ගත්තා. ඒ ශ්‍රමණ වෙස් අරගෙන මේ දුකෙන් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකෙන් නිදහස් වීම පිණිස නිවැරදි මාර්ගයක් හොයාගෙන සත්‍ය ගවේෂණයක නිරත වුණා. සත්‍ය කුමක්දයි හොයාගෙන කිං සත්‍ය ගවේෂීව ගමනක් ගියා. ඒ අර ගමනේදී ආලාර කාලාව තවුස හම්බ වුණා. ආලාර කාලාව තවුස හම්බ වුණා. මම මේ දුකෙන් නිදහස් වෙන්න මගක් කියලා දෙන්න කියලා ඉල්ලීමක් කරා. එතෙන්දී මට භාවනා කරන්න කිව්වා. දැන් ඔය වෙනකොට දැන් අපේ සිද්ධාර්ථ උත්තමයා බුද්ධත්වය ස්පර්ශ කරලාද? නැහැ, කරලා නැහැ. අන්න භාවනා කරන්න කියලා කිව්වා ආලාර කාලාව තවුසා. මම භික්ෂුන් එතන නැවතිලා භාවනා කරා. එතෙන්දී මට තුන්වෙනි අරුපත් ධ්‍යාන දක්වා ධ්‍යාන උපදව ගන්න පුළුවන් වුණා. මොනවද ධ්‍යාන තුන? ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, අකින්චඤ්ඤායතන කියන ධ්‍යාන තුන ගොඩනගා ගන්න පුළුවන් වුණා. මම මේ ධ්‍යාන තුන ගොඩනගාගෙන ටික කලක් එතන හිටියා. නමුත් මම බලාපොරොත්තු වෙන විරාගය, නිරෝධය, අවේදිත නිවන ඒ ධ්‍යාන තුල නෑ. ඒ නිසා මම මේ තවුසා ආලාර කාලම තවුසා අතහැරියා. ඒ ධ්‍යාන අතහැරියා. ඒ භාවනා ක්‍රමය අතහැරියා. අතහැරලා මම නැවත මේ බගදී ඇවිදගෙන යන ගමනේදී උද්දකරාම පුත්ත තවුසා හම්බ වුණා. දැන් ඔබට මේ වැදගත්නේ කාරණේ. ඒකයි මම මේ කියන්නේ. උද්දකරාම පුත්ත තවුසා හම්බ වුණා. මේ දුකෙන් නිදහස් වෙන්න මගක් කියලා දෙන්න කියලා මම ඒ උද්දකරාම පුත්ත තවුසගේ ඉල්ලීමක් කරා. ඒ තවුසත් මට භාවනා කරන්න කිව්වා. මම එතන නැවතිලා භාවනා කරා. එතෙන්දී හතරවෙනි අරූප ධානයේ ගොඩනගා ගන්න පුළුවන් වුණා. මොකද්ද හතරවෙනි අරූප ධානය? ඔව්, නේව සංඥා, න සංඥා යතනේ. සංඥා එන්නේත් නැති, නොඑන්නේත් නැති තැනක් නේව සංඥා, න සංඥා යතනේට ආවා. ඒ ධානය ගොඩනගා ගත්තා. මම මේ ධානය ගොඩනගාගෙන ටික කලක් එතන නැවතිලා හිටියා. නමුත් මම බලාපොරොත්තු වෙච්ච අවේදිත නිවන ඒ ධානය තුලත් නැහැ. දැන් එතකොට මේ වෙනකොට අපි මේ උත්තරය මේ පරිශ්‍රයේ නිරතලා වසර 6ක් පමණ ගත වෙලා දැන්. වසර 5ක් විතර ගත වෙලා. ඔය කෙටියෙන් මම පැහැදිලි කරේ. එතකොට උන්වහන්සේ එතෙන්දි ප්‍රකාශයක් කරනවා. ඒ නිසා භික්ෂුනි, මම එතෙක්කල් කරන ලද සියලුම භාවනා අතහැරියා. ඒ භාවනා තුලින් ලැබිය යුතු සියලුම ධ්‍යාන අතහැරියා. ඒ භාවනාව ගන්නු සියලුම ගුරුවරු අතහැරියා. අතහැරලා කලකිරීමේ යුතුව මම මේ උරුවෙලාවේ සේනාලි ගම්මානේ ඇවිදගෙන ගිහිල්ලා ගයාවේ බෝධි මූලයට ආවා. මේ බෝධි මූලය ඉතාම සාන්ත තැනක්, බොහොම නිහඬයි. ආර්ය පරිශ්‍රණය, එහෙම නැත්නම් මේ මනස පිළිබඳ පරිශ්‍රණය කරන කෙනෙකුට ඉතාම හොඳ තැනක්. මට පිටිසුඟා ගැනීම පිණිස ගොදුරු ගම්මානයක් ළඟම තිබුණා. ඒ නිසා මම එහිම නැවතිලා, කොහෙද, ගයාවේ බෝධි මූලයේ නැවතිලා එතෙක්කල් කිසිවෙක් නොකළ පරිශ්‍රණයක් කරා. එතෙක්කල් කිසියෙක් නොකළ පරිශීලනයක් කරා. ඒ පරිශීලනේ මොන පරිශීලන කියලාද නම් කරේ බුදු පියාණන් වහන්සේ? ආර්ය පරිශීලනේ. දැන් මේ ආර්ය පරිශීලනේ කරලා අපේ මේ උත්තමයා මේ බුද්ධත්වය ස්පර්ශ කරාද නැද්ද? ස්පර්ශ කරා. එතකොට එහෙනම් ඔන්න භාවනා සියල්ල අතහැරලා ගිහිල්ලා තමයි මේ ආර්ය පරිශීලනේ කරේ. එහෙනම් අපිත් එහෙම කරන්න වෙනවා. ආර්ය පරිශීලනේ කරන්න නම් අපි මෙහෙමයි. දැන් මම මේවා කිව්වට පිළිගන්න එපා, හොයලා බලන්න. දැන් අපි අවුරුදු දැන් බුදු පියාණන් වහන්සේ පිරිනුවාට පස්සේ, රහතන් වහන්සේලා පිරිනුවාට පස්සේ අවුරුදු 1000 ගණන් තිස්සේ අපි භාවනා කරනවානේ. මේ නිවන සාක්ෂාත් කරාද කවුරු හරි භාවනා කරපුවායි මුලාවටපත් වෙලා ඉන්නවා, රැවටිලා ඉන්නවා. නමුත් ඒ නිවැරදි නිවන සාක්ෂාත් වෙලා නැහැ. ඒ කරන කතාබහෙන් ඒගොල්ලන් පෙන්වන මාර්ග තුලින් ඒක පැහැදිලි.
තේරුණාද? එතකොට එහෙනම් එදා මෙදාතුර කාල පරිච්ඡේදයේ තුල භාවනා කිරීම තුලින් ඒ අවේදිත නිවන, වේදිත නිවනක් තියෙනවා. ඒ භාවනා කරන පැය කීපය තුල පැය දෙකේදී වේදිත නිවනක් තියෙනවා. වින්දනයක් තියෙනවා. නමුත් අර අවේදිත නිවන, ඒ අර නිරෝධයක් තුලින් අත්දකින්න ලැබෙන අවේදිත නිවන සාසත් කරගන්න ලැබෙන්නේ ලැබුණේ නැහැ. එහෙමනම් අපි මෙන්න මෙතෙන්දී මේ බුදුපියන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට ඒ බුද්ධත්වයේ ස්පර්ශ කරලා උන්වහන්සේ කරන ප්‍රකාශයක් තියෙනවා. කරෝ ප්‍රකාශයක්. ඒක බුද්ධ උදානය කියලා පතපොතේ සඳහන් වෙනවා. බුද්ධ උදානය. එතකොට බුද්ධ උදානයේදී මොකද කරේ? උන්වහන්සේ ප්‍රකාශ කරේ. උන්වහන්සේ ප්‍රකාශ කරන අනේක જાතියක් මේ සසරේ ඇවිදගෙන යන ගමනේදී මම නම් වූ ගේ හදන වඩුවා දැක්කා. ඒ වඩුවට නැවත මම නම් වූ ගේ හැදීමට ඉඩ තිබෙන්නේ නැහැ. ඒ මම නම් වූ ගේ හදන අවිද්‍යාව නම් වූ කැණි මඩල සුණු විසුණු කරා. සුණු විසුණු කරා. භික්ෂුනි, ඒ සඳහා මම අනුගමනය කළ එකම ගමම් මග තමයි අවසම්පදෙන් කියන විසංකාර ගතං චිත්තං තණ්හානං මජ්ජගා. නේද? අපි අපි දහම් පාසලේ තුන්වෙනි ශ්‍රේණියේදී විතර මේක පාඩම් කරා. අනේක ಜಾති සංසාරං සද්දා විස්සං අනිමිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගෙහන්න කාසි සබ්බාතේ පාසුගා බග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානංකය මජ්ජගා. අන්න වැදගත් තැන. එතකොට සමස්ත බුද්ධ ශාසනයම උන්නතනේ විවෘත වෙනවා. කොතනින්ද? ওই අවසන් පදෙන්. විසංකාර ගතං චිත්ත. උන්වහන්සේ එච්චරයි කරලා තියෙන්නේ. ඔයලා බලන්න දැන් මම මේ කියන එක පිළිගන්න එපා. උන්වහන්සේ එච්චරයි කරලා තියෙන්නේ. තිරාජ් කාලයක් මේ සසරේ ඇවිදගෙන යන මේ මම නම් වූ ගේ හදන වඩුව දැක්කා. ඒ වඩුවට නැවත ඒ ගේ හදන්න ඉඩ තිබෙන්නේ නැහැ. ඒ ගේ හැදීමට භාවිත වෙන අවිද්‍යාව නම් වූ කැණි බඩල සුණු විසුණු කරා. එතකොට දැන් මේ මම නම් වූ ගේ හදන අවිද්‍යාව නම් වූ කැණි බඩල මොනවද? සිතයි ගතයි. සිතයි ගතයි දෙක. එකතුව තමයි මම කියන ගේ හදන්නේ. එතකොට දැන් මෙයා අපේ මුත්ත මෙයා මොකද කරේ? සිතයි ගතයි කියන කැණි බඩල අවිද්‍යාත්මක කැණි බඩල සුණු විසුණු කරා. ඒක කරේ කොහොමද? සකස් නොවන බව දැක්කා. සිත විසංකාර බව දැක්කා. සිත විසංකාර නිසාම සකස් නොවන නිසාම මේ ගත පිළිවෙල දැනුම එතන පවතින්නේ නැහැ. ඒකයි විසංකාර නිසත්තෝ නිජ්ජියෝ සුඤ්ඤෝ. උන්වහන්සේ දැක්කම එතන සතේ පුජලේ නැහැ කියලා. එතකොට ඔන්න ඔය ටික තමයි අපි අධ්‍යයනය කරගන්න ඕනේ. ඔය ටිකයි අපි අධ්‍යයනය කරගන්න ඕනේ. ඔය කරුණ තමයි බුද්ධ ශාසනයේ ආරම්භ වෙන තැන. එතකොට දැන් සංකාර කියලා කියන්නේ මොකද? සංකාර කියලා කියන්නේ මොකද? සකස් වෙනවා, නිර්මාණය වෙනවා, ගොඩනැගෙනවා, හැදෙනවා, පිළියෙල වෙනවා සංකාර කියලා කියන්නේ. හරිද ඒක එහෙම? ඔව්. දැන් සංස්කරණය කියලා කියනවා, සංස්කාරක කියලා කියනවා. නේද? එතකොට සකස් වීම. විසංකාර කියලා කියන්නේ? සකස් වෙන්නේ නැහැ, නිර්මාණය වෙන්නේ නැහැ, ගොඩනැගෙන්නේ නැහැ, හැදෙන්නේ නැහැ, පිළියෙල වෙන්නේ නැහැ. මොකද්ද? මනස. විසංකාරගත වූ සිත. විසංකාරගත වූ සිත නොහොත් මනස පිළිවන් තිබී තණ්හාව අතහැරියා. දැන් අපි මේ මනස පිළිවන් තියෙන තණ්හාව අතහැරියද? යන්තමටවත් අපි කියන්නේ හිතලවත් තියනවද? මේ මනස අතහැරියොත් නිවන් දකින්නවා කියලා දැන් බුදුහාමුදුරුවෝ ඒක කිව්වනේ. දැන් මේ දේශනා කරානේ. අපි මනස අතහරින්න උනන්දු වුණාද? උනන්දුනේ නැහැ. ඒක කවුරුවක් කියලා දුන්නාද? කියලා දුන්නෙත් නැහැ. උනන්දුුනෙත් නැහැ, කියලා දුන්නෙත් නැහැ. ඒ නිසා මොකද උනේ? නිවන් දැක්කේ නැහැ. නිවන සාක්ෂාත් කරන්න බැරි වුණා. එහෙමනම් දැන්වත් අපි මේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට මේ මනස විසංකාරයි කියන දන අධ්‍යයනය කරන්න ඕන. මනස විසංකාරයි කියන්නේ. ඇයි? සිද්ධාර්ථ උත්තමයා හැටියට මේ අමාමහා නිවන සාක්ෂාත් කරේ ඒ මනස විසංකාර බව ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂවම දැකලා. ඒ කියන්නේ මනස විසංකාර බව ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂවම දැකලා අනුමාන කරලා නෙමෙයි. මෙන්න මේක කොහොමද වෙන්නේ කියලා අපි දැන් හොයලා බලමු. දැන් මේ විදිහට දැන් මේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන මේ කාරණේ අනුව දැන් මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකක්ද? කවර ආකාර පරිහරණයක්ද?
බුද්ධ ශාසනය කියලා කියන්නේ මනස පිළිබඳ කරන ගැඹුරු පරිශනයක්. බුද්ධ ශාසනය කියලා කියන්නේ මනස පිළිබඳ කරන ගැඹුරු පරිශනයක්. දැන් මනස පිළිබඳ සම්මතයේ විවිධාකාර බෙදීම් ඉදිරිපත් කරමින් මේ මනස පිළිබඳ කතා කරමු මනෝවිද්‍යාඥයෝ ඉන්නවා. නමුත් අපේ බුදුපියාණන් වහන්සේ ඒ සියලුම මනෝවිද්‍යාඥයන්ගේ ඒ කරුණ දැක්වීම අභිභවා ගිහිලා උන්වහන්සේ ප්‍රකාශ කරේ මොකද්ද? මනස විසංකාර බව, සකස් නොවන බව. මනස සකස් නොවන බව තමයි ප්‍රකාශ කරේ. ඔන්න ඔය ටික තමයි අපි සාකච්ඡා කරන්න දෙන සෑම බෞද්ධයෙක්ම, බෞද්ධ අබෞද්ධ, මේ දහම එදා භාරතයේදී දේශනා කරේ බුදුපියාණන් වහන්සේ බෞද්ධයින්ටද? නෑ, බෞද්ධයින්ට නෙමෙයි. එදා හිටපු ඒ මහා භාරතයේ, භාරත සමාජයේ හිටපු යෝගී බ්‍රාහ්මණ පිරිස වලට තමයි මේ ධර්ම දේශනා කරලා උන්වහන්සේගේ ධර්මය හේතු ගැන්නේ. එතකොට අදත් එහෙම තමයි. මේ ධර්ම බෞද්ධයින්ට විතරක් කියන්නේ විද්‍යාවක් කියලා කිව්වහම දැන් අපි කියමුකෝ දැන් වෛද්‍ය විද්‍යාව හදාරනවා නේද? ජීව විද්‍යාව හදාරනවා. දැන් ඒ විද්‍යාවන් මේ එක කණ්ඩායමකට විතරද? නෑ, හින්දි, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, බර්ග හැම කෙනෙකුටම අදාළයි. අන්න ඒ වගේම තමයි බුදුපියාණන් වහන්සේගේ මේ ලෝකෝත්තර විද්‍යාව කියලා කියන්නේ පුද්ගල ભેදයක් නෑ, ඕනම කෙනෙකුට, බෞද්ධයන්ට විතරක් නෙමෙයි. දැන් අපි මේ වැරදි නිගමන දැන් මේ අරන් තියෙනවා. පැහැදිලිද? වැරදි නිගමන. දැන් අනික අපි තේරුම් ගන්න ඕනේ දැන් අපේ මේ රටේ ජීවත් වෙන අනිකුත් ක්‍රිස්තියානි, හින්දි, ඉස්ලාම් වගේ ඒ ආගම් අදහන අයට. මම නම් ඒ පණිවිඩය දීලා තියෙනවා බොහෝ විට, බොහෝ ඒ පිරිස් මායික සම්බන්ධ වෙලා මේ දන් සභා මණ්ඩපවල මේක අහනවා. ඇයි? මේක මේ බුදුපියන් වහන්සේගේ විද්‍යාවගේ, මේ ලෝකෝත්තර විද්‍යාව කියලා කියන්නේ හැම කෙනෙකුටම අදාළ, මනස භාවිත කරන හැම කෙනෙකුටම අදාළයි. මනස භාවිත කරන හැම කෙනෙකුටම අදාළයි මේ. අන්න ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ මනස පිළිබඳව කරන මේ පරීක්ෂණය, විද්‍යාව අපි හැම කෙනෙක්ම හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. නිවන් අවබෝධ කරනවා කියන එක වෙනම ඊළඟට කරන්න ඕනේ කන්නේ. අපි ඉස්සරලා තේරුම් ගන්න ඕනේ මේ මනස. ඒතොර අපිට එකට සාධකය තමයි මනස අධ්‍යයනය කරන්න, පරීක්ෂණය කරන්න අපිට අන්න බුදුපියාණන් වහන්සේ මූලාශ්‍රයක් සපයනවා. මනස විසංකාරයි කියනවද නැද්ද? මනස විසංකාරයි කියලා කියනවා. සකස් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට උන්වහන්සේ පෙන්නවා මේ සංකාර මනස සකස් වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යා පත්‍ය සංකාර, අවිද්‍යා පත්‍ය සංකාර, මේ අවිද්‍යාව නිසා ප්‍රත්‍ය කොට තමයි මේ මනස සකස් වෙන්නේ, මේ සංස්කාරයන් කොට නැගෙන්නේ කියලා. මෙන්න මේ ටික අපි හොයලා බලමු. නිවී හැනෙන්නේ ගැටලු මොකාවක් ඉතිරි වෙන්නේ නැතුව හොඳට සාකච්ඡා කරලා හොයලා බලලා අපි මේක තෝර බේරගෙන මේ ගමන යන්න වැඩපිළිවෙලක් සකස් කරගමු. එහෙම හොඳයි නේද? එහෙම හොඳ නැද්ද? ඔව්. එතකොට දැන් එදා භාරතයේ හිටපු ඒ බ්‍රාහ්මණ පිරිස් කරේ මනස දියුණු කිරීමද මනස අතහැරීමද? මනස දියුණු කිරීම. ඒ භාවනා තුලින් කරේ මනස දියුණු කිරීම. පැහැදිලිද? බුදුපියාණන් වහන්සේ කියලා දුන්නේ මනස දියුණු කරන්නද මනස අතහරින්නද? මනස අතහරින්න. ඔන්න දෙකේ වෙනස. ඔන්න ඕකයි මේ අවස්ථා දෙකේ වෙනස. උන්වහන්සේ මේ මනස අතහැරියා. ඒක ආරම්භෙදිමත් කිව්වා විසංකාර ගතං චිත්තං තණ්හානංකය මජ්ජගා. විසංකාර ගත වූ සිත පිළිබඳ, කියන්නේ සකස් නොවන සිත පිළිබඳ තිබූ තණ්හාව මම අතහැරියා. අතහැරලා දැන් උන්වහන්සේ ධර්ම දේශනා කරගෙන යද්දී උන්වහන්සේ පැහැදිලි කිරීම කරනවා. අකුප්පාමේ චේතෝ විමුක්ති. ඔන්න සිද්ධ වෙච්ච දේ. අකුප්පාමේ චේතෝ විමුක්ති ආයමන්තිමා ජාති නත්ත දානි පුනබ්බව. දැන් අකුප්පා කියලා කියන්නේ ස්ථිරවම, පැහැදිලිවම, සැකයකින් තොරවම, වචනේ පරිසමාප්තාර්ථෙම, ඒ කාන්තේම. මොකද උනේ? චේතෝ විමුක්ති. මනස නිරුද්ධ විය. අකුප්පාමේ චේතෝ විමුක්ති. ඒ කාන්තේම ස්ථිරවම, පැහැදිලිවම, සැකයකින් තොරවම මනස නිරුද්ධ විය. අයමන්තිමා ජාති නත්ත දානි පුනබ්බව. ඒ මනසේ නිරෝධය
ප්‍රත්‍යක්ෂව දැකීම තුලින් මාගේ මේ බව ගමන උන්වහන්සේ පැහැදිලි කරන බව ගමන අවසන් කරේ. ඉදිරියේදී මට බව ගමනක් නැත කියලා බුදුපියාණන් වහන්සේ කරුණ ප්‍රකාශ කරනවා. එතකොට එහෙනම් මොකද කරලා තියෙන්නේ? මනස දියුණු කරලාද මනස අතහැරලාද? මනස අතහැරලා. මනස අතහැරලා. තේරුණාද? එහෙනම් අපිට සාකච්ඡා කරන්න තියෙන එකම මාධ්‍ය තමයි මේ මනස කියන කරුණ. එතකොට බුදුපියාණන් වහන්සේ කරලා තියෙන්නේ මනස අතහැරීම. ඒ අතහැරලා තියෙන්නේ ඇයි? මනස සකස් වෙන්නේ නැති ධර්මතාවක් බව තේරුම් අරගෙන තමයි මනස අතහැරෙන්නේ. ඔච්චරයි. මනස කියනු සකස් නොවන ධර්මතාවක් බව තේරුම් අරගෙන ඒ මනස අතහැරියා. ඒ මනස අතහැරියා. ඔන්න ඔය චුට්ට ඔය පුංචි වැඩේ තමයි අපිට කරන්න තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ ඒ ටික. උන්වහන්සේ කිව්වෙත් ඒක. මම මේ කියන තැනට ඇවිත් බලන්න කිව්වනේ. එහි පස්සිකෝ භගවතෝ ධම්මෝ එහෙම කිව්ව නේද? එව බලව මා කියන තැනට ඇවිත් බලන්න කිව්වනේ. එතකොට කොතැනද මේ ඇවිත් බලන්න කියන්නේ? කොතැනද ඇවිල්ලා බලන්න කියන්නේ? ඔව්, මනසේ නිරෝධයට, මනස නිරුද්ධ වෙන තැනට ඇවිල්ලා බලන්න කියලා බුදුපියාණන් වහන්සේ උපදෙස් දෙන්නේ. ඉතින් යම් යම් අවස්ථාවල උන්වහන්සේ මේ මනසෙහි නිරෝධය අත්දැකීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබඳව දැන් ඔය හේමක සූත්‍රය, මෝගරාජ සූත්‍රය. දැන් මෝගරාජ සූත්‍රය මොකද කියන්නේ? මෝගරාජර කියනවා ශුඤ්ඤතෝ ලෝකං අවික්කසු මෝගරාජ සදාහතෝ අත්තානුදිට්ටි උවච්ච ඒව මච්චු කරෝසි අයවන් ලෝකං අවික්ඛන්තං මච්චු රාජාන අපස්සති කියලා. මොකද මේ කියන්නේ? මේ මෝගරාජය නිරන්තරයෙන් මේ ලෝකය, අපි මේ සිටුලි වලින් අල්ලගෙන ඉන්න ලෝකය ශූන්‍ය හැටියට දකින්න. දැන් අපිට ලෝකය අල්ලන්න ක්‍රමයක් තියනවද? චින්තනයෙන් අල්ලනව හැර වෙන ක්‍රමයක් තියනවද? දැන් මේවා සුක්තක් අපි අර වෙනදා අහනවට වැඩිය, සම්මත ධර්මයක් අහනවට වැඩිය ටිකක් තීක්ෂණ බුද්ධිය යුක්ත අහන්න ඕන. දැන් ලෝකය, අපිට ලෝකය අල්ලන්න ක්‍රමයක් තියනවද? මනසකින් පරිබාහිරව මනසක් නැති කෙනෙකුට ලෝකයක් අල්ලන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් සම්මතයේ කෙනෙක් මැරිලා යනවා, මැරෙනවා. ඒ මැරිච්ච කෙනාට දැන් ලෝකේ තියෙනවද? නෑ. එහෙනම් ඇයි නැත්තේ? ඔව්, එතන මනස විඥානේ ඉවත් වුණා. ඒ නිසා එතන ලෝකේ පිළිබඳ දැනුම නෑ. එහෙනම් මේ ලෝකේ කියලා කියන්නේ මොකද්ද? ඔව්, විඥානේ. නැත්තම් මනස චින්තනය නේද? ලෝකේ කියලා කියන්නේ මනස. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඔය කාරණේ පැහැදිලි පිළිබඳව. චිත්තේන නියති ලෝකෝ, චිත්තේන නියති ලෝකෝ, චිත්තේන පරිකස්සති, චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමංගුගු කියලා. මේ චිත්තේන නියති ලෝකෝ, මේ ලෝකෙම අල්ලගෙන ඉන්නේ චින්තනය තුළ. චිත්තේන පරිකස්සති, චිත්තනේ චින්තනේ විසීමයි පවත්වන්න. චිත්තේ චිත්තස්ස ඒක ධම්මස්ස, එකම ධර්මයේ මේ චින්තනය විතරයි මේ ලෝකෙ පවතින, වෙන කිසිම ධර්මයක් නැත. සියල්ල වසඟ වෙලා ඉන්නේ මේ මනසට, චින්තනයට. එහෙම කිව්වද නැද්ද? කිව්වා. දැන් ඊළඟට අපි දන්නවා රෝහිතස්ස. රෝහිතස්සට බුදුපියාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. රෝහිතස්ස සූත්‍රයේ, මේ රෝහිතස්ස සූත්‍රයේ දේශනා කරද්දී බුදුපියාණන් වහන්සේ මේ රෝහිතස්ස මොකද කිව්වේ? රෝහිතස්ස අහනවා භවත් ගෞතමයෙන් මේ ලෝකයෙන් බුදුහාමුදුරු කියන්නේ මේ ලෝකේ අතහරින්න කියන්නේ, මේ ලෝකේ අතහරින ලෝකෝත්තර වන්න. එහෙමද කියන්නේ නේද? දැන් උන්වහන්සේ ඔය ගෝතම සූත්‍රයේ, සංයුතනිකායේ ගෝතම සූත්‍රයෙන් උන්වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා. භික්ෂූණි, මම මේ ලෝකයෙහි නිරෝධය, නිරෝධයයි පෙර නෑසූවිරු ආකාරයට ඒ ක්ෂණය තුළ ප්‍රත්‍යක්ෂව අත්දැක්කා. ප්‍රත්‍යක්ෂව අත්දැක්කා, අනුමානයට නෙමෙයි. මේ ලෝකයෙහි නිරෝධය, නිරෝධයයි පෙර නෑසූවිරු ආකාරයට. එතකොට ඉන් පෙර කවුරක්වත් කියලා නෑ. එතකොට මේක අත්දැක්කා. අන්න එතෙන්දී මම චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී වුණා. එතකොට එහෙනම් අන්න උන්වහන්සේ දැකලා තියෙන මොකද්ද? ප්‍රත්‍යක්ෂ දැක්ක මොකද්ද? මේ මනෝමය ලෝකයේ නිරෝධය. දැන් ඔන්න ওই කාරණේ තමයි දැන් තමයි ඔය රෝහිතස්සර කියන්නේ. රෝහිතස්ස අහනවා මේ ලෝකයෙන් එතර වෙන්නේ කොහොමද භවත් ගෞතමී? රෝහිතස්සගෙන් අහනවා
අහනකොට රෝහිතසර මේ බුදු පියාණන් කියනවා ගමනේන පත්තබ්බං ලෝකසාන්තං කුදාචනං. හොඳට තේරුම් ගන්න මේ කරුණ. ගමනේන පත්තබ්බං ලෝකසාන්තං කුදාචනං. ඔබ මේ ලෝකෙම ඒතර වෙන්න බාහිරින් යන්න එපා. බාහිර හැම ලෝකයක් පරමාර්ථ වශයෙන් නැහැ. සම්මතේ තිබුණට පරමාර්ථ වශයෙන් හැම ලෝකයක් නැහැ. අන්න බුදු ලෝකෙ පිළවෙත බුදු හඳුලා දෙනවා. ඉමස්මින් යේව බ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම්මි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි. ඒතර ලෝකෙ කොහෙ තියෙන්නේ? ඉමස්මින් යේව බ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම්මි සමනකේ ලෝකංච පඤ්ඤාපේමි. ඒතර ලෝකෙ කියන්නේ ඔව් මනසෙහිම පවත්නා සංඥා ජාලයක් විතරයි. ඊළඟට කියනවා ඉමස්මියෝ බ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම්මි සමනකේ ලෝක සමුදයන්ච පඤ්ඤාපේමි. ඉමස්මියෝ බ්‍යාම මත්තේ කලේබරේ සසඤ්ඤම්මි සමනකේ ලෝක නිරෝධයන්ච පඤ්ඤාපේමි. එතකොට මොකද වෙන්නේ ඒ සංඥාමේ ලෝකෙට මොකද වෙන්නේ? එතන එතනම මොහොතක් මොහොතක් පාසා සමුදේ වෙනවා. ඒ සමුදේ වෙන එම මොහොත තුළම රෝහිතස්ස මේ ලෝකය වැඩගත්ම තැන ඔන්න ඔතන. ඔන්නෝක තමයි වැඩගත්ම තැන. සෑම ප්‍රඥාවන්තයෙක්ම තේරුම් ගන්න ඕන තැන. දැන් මේ සමුද නිරෝධ කියලා කියන්නේ, සමුද නිරෝධ කියලා කියන්නේ මේ සම්මතයේ අපි දකින මෞගසික උපත, ඒ වගේම අර අවසානේ මැරිලා යන එකද? දැන් අපිට අද පොතපතින් නිර්වචනය කරලා තියෙන එකනේ. සමුද කියලා කියන්නේ මෞගසික උපදිනවා, නිරෝධ කියලා කියන්නේ ඔව් මේ සම්මතයේ මැරිලා යනවා. අනේ ඒක නෙමෙයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කාලයට අහු වෙන එකක්ද? අකාලික ධර්මයක්ද? අකාලික ධර්මයක්. කාලත්‍රයේ තියෙන තැන කොතනකවත් අපේ බුදුබණවහන්සේගේ ධර්මයේ නැහැ. එහෙනම් මේ සමුද නිරෝධ කියලා කියන්නේ කාලයට අහු වෙන ධර්මයක් නෙවෙයි. අපි එතන දැන් හඳුනගමු කාලයට අහු වෙන ධර්මතාවන්න මේ සමුද නිරෝධ කියලා කියන්නේ. කොහොම එකද එහෙනම්? සමුදේ තුලම නිරෝධ වෙනවා. ඕක තමයි බුද්ධ ශාසනයේ මූලික කරුණ දැක්වීම. යංකින්ති සමුදේ ධම්මං සම්බත්තං සම්බන්තං නිරෝධ ධම්මන්ති. දැන් බලන්න, දැන් බුදු පියාණන් වහන්සේ ළඟට මේ අමාමහනිවන සාසාරිත කරපු දෙවැන්න කවුද? කවුද? කොණ්ණඤ්ඤා තාපතුමානේ. දැන් කොණ්ණඤ්ඤා තාපතුමා මේ අමාමහනිවන සාසාරිත කරපු වෙලාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශයක් කරනවා. මොකද කරු ප්‍රකාශේ? කොණ්ණඤ්ඤස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි යංකින්ති සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මන්ති. එහෙම කිව්වද නැද්ද? කිව්වා. කොණ්ණඤ්ඤා යම් ධර්මයක් සමුදේ වේද, එම සමුදේ වෙන එම ධර්මයේ එම සමුදේ තුල නිරෝධ වෙන බව ප්‍රඥාවෙන් දකිමින් ගිය නිසා මේ ධම්මචක්කයේ බවට භවචක්කයේ බිනගෙන ධම්මචක්කයේ බවට පත්තිය කියලා ප්‍රකාශයක් කරනවා මුල්ම යුගයේ. එතකොට එනම් මේ දුකෙන් නිදහස්ලා තියෙන මේ නිවන් දැකලා තියෙන කොහොමද? සෑම ධර්මයක්ම සමුදය තුලම නිරෝධ වෙන බව ප්‍රඥාවෙන් දැකීම තුලින්. පැහැදිලිද? එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අපිට කරන්න තියෙන්නේ ඒ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන ඒ ක්‍රමවේදය හොයාගෙන ඒ තුල පිළිතලා කටයුතු කිරීමයි අපි කරන්න ඕනේ. ඒක කරන්නේ නැතුව අපිට කවරදාකවත් මේ නිවන සාක්ෂාත් කරන්න ලැබෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට බලන්න, දැන් බුදු පියාණන් වහන්සේ නම් මෙන්න මේ රෝහිතස සූත්‍රයෙන් ඒ සමස්ත ලෝකේම, මම ඇතුළු සමස්ත ලෝකේම මොහොතක් මොහොතක් පාසා සමුදේ වෙනවා. ඒ එම සමුදේ වෙන එම මොහොත තුලම ඒ මම ඇතුළු සමස්ත ලෝකේ නිරෝධ වෙනවා. නිරෝධ වෙනවා. අන්න ඒ නිරෝධේ ප්‍රත්‍යක්ෂව දකින්න රෝහිතස්ස එක එක මොහොතක් දකින්න. අන්න ඒක මොහොතක් ඒ නිරෝධේ ප්‍රත්‍යක්ෂව දැක්කොත් ඔබ අන්න මේ ලෝකයෙන් එතර වෙලා මේ අමාමහ නිවන සාසත් කරනවා කියලා උපදෙස් දෙනවා. එතකොට මම ඔය හැඳින්වීමක් දැන් කරේ. දැන් අපි එතකොට ඕක ප්‍රායෝගිකව සිද්ධ වෙන හැටි සාකච්ඡා කරලා කතා බහ කරලා මේක කොහොමද අපි අනුගමනය කරන්නේ කියන කරුණ පිළිබඳව දැන් සාකච්ඡා කරමු. පැහැදිලිද? දැන් එතකොට එහෙනම් අපිට මොකද්ද දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ? මනස, මනසෙහි ක්‍රියාකාරීත්වයේ යථාර්ථය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් අපි ඉස්සරලාම බලමු මේ මනස හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ ටික හොඳට තේරුම් ගන්න. දැන් මේ මනසේ ආරම්භය කොතනද? අපිට දැන් මේක මේ කෙරෝලක් නැතුව දොඩංගුවට බදාගත්තා වගේ මේ ගමන යන්න බෑ.
දැන් බුදු පියාණන් වහන්සේ අපිට උපදෙස් දුන්නේ මේ ගමන යන්න නම් මොකද කරන්න කියලා කිව්වේ? සියල්ල අතහරින්න කිව්වද නැද්ද? ඔව්, සියල්ල අතහරින්න කියලා කිව්වා. කොහෙන්ද? බාහිරින්ද? තමා තුළින්ද? අන්න හරි, ඒක මත කරන්න එපා. සියල්ල අතහරින්න කියලා කිව්වේ තමා තුළින්, බාහිරින් නෙමෙයි. තේරුණාද? සියල්ල අතහරින්න කියලා කිව්වේ තමා තුළින්. එතකොට උන්වහන්සේ පැහැදිලි කරනවා, සබ්බේ ධම්මා පහතබ්බා පහේව අදම්මානිතරණත්තාය වෝ භික්කවේ ධම්මං දේසිතාමි න ගහනත්තාය කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. සියලු ධර්ම අතහරින්න. එහෙම අත නොහැරියොත් මොකද වෙන්නේ? අධර්මයේ තුලින් ඔබ ඉවත් වෙන්නේ නැහැ. පහේව අදම්මානිතරණත්තාය, අධර්මයෙන් මිදෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ සබ්බේ ධර්ම, ධර්ම මොනවද? ඔව්, ධර්ම තියෙනවා. ඔව්, හයක් තියෙනවා. මොනවද ධර්ම හය? වර්ණ රූප ධර්ම, ශබ්ද රූප ධර්ම, ගන්ධ රූප ධර්ම, රස රූප ධර්ම, පොට්ටබ රූප ධර්ම, ඒ වගේම මනෝ රූප ධර්ම. දැන් මෙන්න හොඳ තීක්ෂණ බුද්ධියෙන් බලන්න. දැන් වර්ණ රූප ධර්ම මතුවෙන්නේ කොතනද? වර්ණ රූපේ පිළිබඳ සිතුවිලි පහළ වෙන්නේ කොතනද? මනසේ. ශබ්ද රූපේ පිළිබඳ සිතුවිලි පහළ වෙන්නේ කොතනද? මනසේ. ගන්ධ රූපේ පිළිබඳ සිතුවිලි පහළ වෙන්නේ කොතනද? මනසේ. රස රූපේ පිළිබඳ සිතුවිලි පහළ වෙන්නේ කොතනද? මනසේ. ස්පර්ශ රූපේ පිළිබඳ සිතුවිලි පහළ වෙන්නේ කොතනද? මනසේ. එතකොට එහෙනම් මේ වර්ණ රූප ධර්ම, ශබ්ද රූප ධර්ම, ගන්ධ රූප ධර්ම, රස රූප ධර්ම, පොට්ටබ රූප ධර්ම, නැත්නම් ස්පර්ශ රූප ධර්ම කියන ධර්මතාව ඔක්කොම මනෝ රූප ධර්මද නැද්ද? මනෝ රූප ධර්ම. පැහැදිලිද? කියලා මනෝ රූප ධර්ම. එතකොට මේ ධර්ම ඔක්කොම එහෙනම් දැන් කොතන තියෙන්නේ? මනසේ. වර්ණ රූප ධර්මත් ස්ථාපිත වෙන්නේ මනසේ. ශබ්ද රූප ධර්ම ගොඩනැගෙන්නේත් මනසේ. ගන්ධ රූප ධර්ම ගොඩනැගෙන්නේත් මනසේ. රස රූප ධර්ම, ස්පර්ශ රූප ඒවා ගොඩනැගෙන්නේ මනසේ. එහෙනම් මේ සමස්ත ධර්මතාව සියල්ලම දැන් කොතනද දැන් මේ තියෙන්නේ? මනසේ. එතකොට සබ්බේ ධම්මා පහතබ්බා, ඒ ධර්ම ඔක්කොම අතහරින්න කියන්නේ මොකද්ද? අතහරින්න කියන්නේ මනස. සබ්බේ ධම්මා පහතබ්බා පහේව අදම්මානිතරණතා. එතකොට අන්න මේ සියලු ධර්ම අතහරින්න නම් මනස අතහරින්න ඕනේ. එහෙම නේද? සියලු ධර්ම අතහරින්න නම් මනස අතහරින්න ඕනේ. මනස අතහරින්නේ නැති කෙනා කොහෙද ඉන්නේ? අධර්මයේ තුල. අධර්මයේ තුල. පහේව අදම්මානිතරණතා. යා අධර්මයෙන් මිදෙලා නැහැ. එහෙනම් මේ අධර්මය කියලා බුදු පියාණන් වහන්සේ හඳුන්වන්නේ මොකද්ද? මනස. දැන් මෙහෙමනේ බුදු පියාණන් වහන්සේ, දැන් මෙතන මේ සිතයි කයයි දෙක අවිද්‍යාව කියලා කිව්වද නැද්ද? අවිද්‍යාව කිව්වා. කොහෙන්ද කිව්වේ? පටිච්ච සම්පාදයෙන් ඉදිරිපත් කරා. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං. අන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන. එතකොට මේ අසකන නාසයේ දිවකය මනස කියන ආයතන හය අවිද්‍යාව. එතකොට මේ හය එකතුට තමයි මම කියලා කියන්නේ. මේ හය එකතුට තමයි මම කියලා කියන්නේ නේද? එතකොට මම කියලා කියන්නේ අපේ බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාව තුළ මම කියලා කියන්නේ සක්කාය දිට්ඨියද සම්මා දිට්ඨියද? සක්කාය දිට්ඨිය. මම කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. එතකොට එහෙමනම් මේ සක්කාය දිට්ඨියෙන් ඉවත් නොවන තුරු සම්මාදිට්ඨිය වෙන්න පුළුවන්ද? බෑ. දැන් එතකොට එනම් මේ මම කියන දැනුම දැන් කොහෙ තියෙන්නේ? මනසේ නේද? ඇස කන නාසය දිව කය කියන දැනුම කොහෙ තියෙන්නේ? මනසේ. පැහැදිලිද? මේවා හොඳට තේරුම් ගන්න. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරා, මනෝ පුබ්බංගමා ධම්මා. ධම්මපදේ පටන් ගත්තේ ඔතන ඉන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ටා මනෝමයා. මේ ඔක්කොම පූර්වංගම මනස. මනස පදනම් කරගෙන තමයි මේ සියල්ල. දැන් මොකද ඒ ගැන කියන්නේ? රෝහිතස්ස සූත්‍රයේ ස්ථාවරයකට ගොඩනගලා දෙනවා බුදු පියාණන් වහන්සේ. නේද? රෝහිතස්ස සූත්‍රයේ ස්ථාවරයකට ගොඩනගලා දෙනවා මනස. මේ රෝහිතස්ස මේ සමස්ත ලෝකේ මම ඇතුළු මේ සමස්ත ලෝකේ කියන්නේ මනස. නේද? දැන් මෙහෙමයි, අපිට සම්මතයේ කියන්නේ තියනවා චක්කුංච පටිච්ච රූපේසු උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ කියලා සම්මතයේ කතාවක් තියෙනවා. ඒක සම්මතයේ. සෝතේන පටිච්ච
සබ්දේසු උපච්චති සෝත විඥානං. ඒක සම්මතයේ සිද්ධ වෙන දේ. නමුත් ඔය සමස්තේ මනස තුලම නෙමෙයිද වෙන්නේ? මනස තුල නෙමෙයිද? දැන් මේ බලන්න. දැන් මේ පටිච්ච සමුප්පාදය මේ සමුදය කියලා කියන්නේ මේ මනසේ ක්‍රියාකාරීත්වය නෙමෙයිද? මේවා තීක්ෂණ බුද්ධියෙන් තේරුම් ගන්න මට මීට වැඩිය මේවා සරලෝ කියලා දෙන්න ක්‍රමයක් නැහැ. මේවා තීක්ෂණ බුද්ධියෙන් තේරුම් ගන්න මේ ධර්ම කොටස ටිකක් තේරුම් ගන්න අමාරු කියන්නේ ඒකයි. මේවා න්‍යාය ගන්න, ප්‍රායෝගික සිද්දන න්‍යාය ගන්න. දැන් එතකොට පරිසම්පාදයේ ක්‍රියාකාරීත්වය, පරිසම්පාදයේ කියලා කියන්නේ මනසේ ක්‍රියාකාරීත්වයක්ද මේ කය හා සම්බන්ධකද්ද? මනසේ ක්‍රියාකාරීත්වය. දැන් මේ බලන්න අපූර්වට කියන ඔන්න සංකාරයක් එනවා. කියන්නේ සංකාරයක් කියන්නේ මොකද්ද? සංකාරය කියන්නේ මොකද්ද? සිතුවිල්ලක්. සංකාරය කියන්නේ සිතුවිල්ලක්. වර්ණ රූප සිතුවිල්ල, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප වෙන්න පුළුවන් සිතුවිල්ලක් එනවා. ඒක එන්නේ අවිද්‍යාව තුළද නැද්ද? අපි බලමු අවිද්‍යාව කියන්නේ ඇයි කියලා ඉදිරියේදී හොයාගමු. අන්න අවිද්‍යාව පත්‍ය සංකාරා. හොඳට තේරුම් ගන්න. අවිද්‍යාව පත්‍ය සංකාරා. සංකාර පත්‍ය විඥානං. විඥාන පත්‍ය නාම රූපං. විඥාන පත්‍ය නාම රූපං. නාම රූප කියලා කියන්නේ සිත, කාය කියන සංකල්ප දෙක. නාම රූප පත්‍ය සලආයතන. අන්න වැදගත්ම තැනක්. නාම රූප පත්‍ය සලආයතන. ඒ සිත, කාය කියන සංකල්ප පදනම් කරගෙන මොකද වෙන්නේ? මෙන්න මේ සලආයතන ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන සංකල්ප 6. ආයතන සංකල්ප 6. අන්න ඒකයි වැදගත්. දැන් අපි හිතාගෙන ඉන්නේ දැන් මෙයා මව කුසෙන් ඉපදුනා. මව කුසෙන් ඉපදුන තායලා මේ මම කියන කෙනා මෙහෙම ඉන්නවා කියන එක නිගමනේ නේද? දැන් මෙතෙක් කල් පොතපත ඔක්කොම සකස් කරලා තියෙන්නේ ඒ පදනම තුලනේ. නමුත් බුදුවරේ පහළ වෙන්නේ මොකටද? බුදු කෙනෙක් පහළ වෙන්නේ මොකටද? මෙන්න මේ මම කියන කෙනා ඉන්න තැන නොපෙනෙන මේ ප්‍රායෝගික මේ විඥාණයට බලන්න බැරි ඉන්ද්‍රිය ඥාණයෙන් නොපෙනෙන අතීන්ද්‍රිය ඥාණයෙන් දැකිය යුතු කරුණක් ඉදිරිපත් කරන තමයි බුදුවරේ පහළ වෙන්නේ. ඒ උත්තමය තමයි පටිච්ච සම්පදායේ දේශනා කරේ. පරිසම්පදායේ දේශනා කරද්දී උන්වහන්සේ අන්න අපූර්වවට මෙන්න මේ ආයතන සංකල්ප 6 මේ මොහොතේ මනසේ සමුදේ වෙන හැටි කියලා දෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. ඒව මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති. සමුදයෝ හෝති. ඔන්න ඒතර සංඛාරයක් එන්නේ කොතනද? කොයිලායේද? දැන් සංඛාර මෞකතෙන් උපන්දායන මේ සංඛාර මතු වුණා නේද? වර්ණ රූප සංඛාර. සංඛාර කියන්නේ සිතුවිලි. වර්ණ රූප සිතුවිලි, ශබ්ද රූප සිතුවිලි, ගන්ධ රූප සිතුවිලි, රස රූප, ස්පර්ශ රූප සිතුවිලි පහළ වුණා. ඒ පහළ වෙච්ච සිතුවිලි ඔක්කොම ඒ තැන්වලදීම නිරුද්ධ වුණේ නැද්ද? දැන් සිතුවිල්ලක ලක්ෂණ මම අනන්ත කතා කරලා දිනවා. දැන් අපි කියමුකෝ දැන් මේසය කියන සිතුවිල්ල එනවා. දැන් මේසය කියන සිතුවිල්ලේ අකුරු කීයද? 3යි. කොහොමද අකුරු 3 ආවේ? මේ යන්න ආවා. ඇවිත් ඒක නිරුද්ධ වෙලයි සයන්න එන්නේ. සයන්න නිරුද්ධ වෙලයි යයන්න එන්නේ. එතකොට මේසය කියන සංඛාරය මොකද උනේ? ඇතිවීම තුලම නැති වුණා. ඇතිවීම තුලම නැති වුණා. නොහොත් සමුදය තුලම නිරෝධ වුණා. ඒක හරිද? ඔන්න ඔය විදිහට මෙතන පහළ වෙන හැම සිතුවිල්ලක්ම සමුදය තුලම නිරෝධ වෙනවද නැද්ද? මේ ටික විතරයි අපි තේරුම් ගන්න. සමුදය තුලම නිරෝධ වෙනවා. එතකොට මව් කුසෙන් උපන් තැනින් ආරම්භ වෙච්ච තැන ඉඳලා මේ මොහොත දැනකන් ආව සියලුම සිතුවිලි ඒ ඇති වූ තැන් වලම නැති වුණේ නැද්ද? නැති වුණානේ. නැති වුණා නේද? එහෙමුනේ නැද්ද? නැති වුණා. ඒ ප්‍රායෝගිකව න්‍යාය තුල නැති වුණා. ඒක බුදුහමඳුරෝ පැහැදිලි කරා. සමුදය තුලම මේ සමස්තය නිරෝධ වුණා. දැන් එතකොට මේ මොහොතට පෙර මොහොත දක්වායේ අතීතයේ දැන් සිතුවිලි තියනවද? සිතුවිලි නැහැ. මේ මොහොතට පෙර මොහොත දක්වායේ අතීතයේ සිතුවිලි නැහැ. සිතුවිලි නැති තැන සිත තියනවද? මේවා හොඳට අධ්‍යයනය කරන්න. සිතුවිලි නැති තැනක සිතක් තියනවද? සිතක් නැහැ. පැහැදිලිද? සිතුවිලි නැති තැනක සිතක් නැහැ. බුදුපියාණන් වහන්සේ මේ කාරණේ සිද්ධ වෙන හැටි මෙන්න මෙහෙම කියනවා. පොදු න්‍යාය.
බුද්ධ ශාසනයේ පොදු න්‍යාය. මොකද පොදු න්‍යාය? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ මොකද කියන්නේ? අපි හොඳට අධ්‍යයනය කරමු. ඉමස්මින් සති ඉදං හෝති. මේක තව පොදු න්‍යාය. මේක හැම කෙනෙක්ම පැහැදිලිවම තේරුම් ගත යුතුයි. සිත දැන් පොදු න්‍යාය නෝ මෙහෙමයි. සිතුවිල්ල තිබෙන කල්ලි සිත තිබේ. ඉමස්මින් සති ඉදං හෝති කියලා කියන්නේ ඒකයි. සිතුවිල්ල තිබෙන කල්ලි සිත තිබේ. හරි මේක ඉතින්. ඊළඟට කියනවා ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. සිතුවිල්ල උපදින කල්ලි සිත උපදී. සිතුවිල්ල උපදින කල්ලි සිත උපදී. ඊළඟට කියනවා ඉමස්මින් අසති ඉදං හෝති. සිතුවිල්ල නූපදින කල්ලි සිත නූපදි. දැන් මැරිච්ච කෙනෙක් ළඟ සිතුවිලි උපදිනවද? නෑ. උපදින්න නැතුවම දැන් සිත තියෙනවද? නෑ. අන්න ඒකයි මේ කියන්නේ. ඉමස්මින් අසති ඉදං හෝති. සිතුවිල්ල නූපදින කල්ලි සිත නූපදි. ඊළඟට කියනවා වටිනාම කතාවක් ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. ඒ මොකද කියන්නේ? සිතුවිල්ල නිරුද්ධ වෙන කල්ලි සිත නිරුද්ධ වේ. වැඩගත්ම කතාව සිතුවිල්ල නිරුද්ධ වෙන කල්ලි සිත නිරුද්ධ වේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. ඔන්න ඕක අමතක කරන්න එපා. ඔන්න ඔය කොටස නම් අපේ බුද්ධ ශාසනයට ඉතා වැදගත්. මේ බුද්ධ ශාසනයේ ඉතා වැදගත් කොටස. පැහැදිලිද? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. එතකොට එහෙනම් හැම සිතුවිල්ලක්ම නිරෝධ වීමට පරිසම්පන්න මොකද වෙන්නේ? සිතට මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. දැන් ඔය පදනම මත තමයි අපි දැන් මේ සාකච්ඡාව කරන්නේ. ඒ සාකච්ඡාව කරන්න ඉස්සෙල්ලා දැන් මොකක් හරි ඒ පිළිවෙල ගැටලුවක් තියෙනවද මට කියන්න. ගැටලු තියාගෙන මේ ගමන යන්න බෑ. සිතුවිල්ල නිරුද්ධ වෙනකොට සිත නිරුද්ධ වෙනවා කියන කාරණය පිළිබඳ ගැටලුවක් තියෙනවද? න්‍යායාත්මකව බලන්න, ප්‍රායෝගිකව බලන්න, පොතෙන් ඉදිරිපත් කරන කරුණු වලට මගේ මේ ධර්ම සම්බන්ධ කරන්න එපා. තේරුණාද? පොතේ බොහෝ තැන් වැරදි. ඒක මං කෙනෙකුට දොස් කියන්න කියන එක නෙවෙයි. ඒක කාලයගේ වැවෙන් එක එහෙම සිද්ධ වුණා. පැහැදිලිද? දැන් මේ න්‍යාය අනුව බලන්න. මේ බලන්න. දැන් මෞකසෙන් උපන්දාය සිතුලි ආවනේ. න්‍යාය තුල බලන්න ආවනේ. ඒ ආව සිතුවිලි ඔක්කොම එතන නිරුද්ධ වුණ නැද්ද? නිරුද්ධ වුණා. ඒ නිරුද්ධ වෙනකොට දැන් මේ මොහොතට පෙර මොහොත දක්වා අතීතයේ සිතුවිලි ඉතුරුද? ඉතුරුද? ඉතුරු නැහැ. එහෙනම් එතන ඒ අතීතයේ සිත ඉතුරුද? දැන් පොතේ කියන්නත් ඕනේ නැහැ, මං කියන එක පිළිගන්නත් එපා. දැන් මේක පරීක්ෂණය කරන්න. ඒ අතීතයේ සිත ඉතුරුද? නැහැ, අතීතයේ සිත ඉතුරු නැහැ. හැබැයි මෙහෙම එකක් වෙනවා. මේ දැන් මතක් වෙන අතීතයේ මේ දැන් අතීතේ මතක් වෙනවා. ඒක වෙනවා. හරි. එතකොට දැන් අතීතේ මතක් වෙන්නේ කොයි වෙලාවෙද දැන් මේ? අන්න ඒක අධ්‍යයනය කරගන්න. අතීතේ මතක් වෙන්නේ මේ දැන් මේ මොහොතේ. තේරුණාද? එතකොට ඒ මතක් වෙන්නේ ඉවර වෙච්ච දෙයක්ද නැද්ද? ඔව්. අතීතේ කියන්නේ ඉවරයි. ඒක අවසානයි. අන්න බුදුහාමුදුරුවෝ බද්දේ කරත්න සූත්‍රයෙන් උපතෙන් දෙනවා මේ අමාමහණිවර සාස්සාජ කරන බලාපොරොත්තු වෙන මේ ප්‍රඥාවන්ත කණ්ඩායම් ඒ අතීතයක සම්බන්ධ වෙන්න එපා කියලා. පැහැදිලි කරනවා මේ අතීතන් අන්වාගමෙයි. ඔය ධම්මපදෙන්නු පැහැදිලි කරනවා මුංච පුරේ. මුංච පච්චතෝ. මජ්ජේ මුංච බෝසපාරගු ධම්මපදේ. බද්දේ කරත්තේ සූත්‍රයෙන් කියනවා අතීතන් අන්වාගමෙයි. අතීතේ නැවතෙන්නේ නැහැ. නප්පටිකං කියනාගතන. දැන් මේ මොහොත ගාවට තිබෙන ඊළඟ මොහොත තවම ආවද? දැන් මේ මොහොත ගාවට තිබෙන ඊළඟ මොහොත ආවද? නෑ, ඊළඟ මොහොත ආවේ නෑ. ඊළඟ මොහොත ආවේ නෑ කියලා කියන්නේ තවම එහෙනම් ඊළඟ මොහොතෙන් ආරම්භ වෙන අනාගතයේ සිතුවිලි පහළ වෙන්න පටන් ගත්තද? පටන් ගත්තේ නෑ. සිතුවිලි පහළ වෙන්න පටන් ගත්තේ නෑ. එහෙනම් එතන සිතේ අනාගතයේ සිත තියෙනවද? සිත ක්‍රියාත්මක ප්‍රායෝගිකව ගන්න. අනාගතයේ සිත ක්‍රියාත්මක නෑ. නමුත් අනාගතයේ මතක් වෙනවා. උපකල්පන ගොඩනගෙනවා. කොවිලායද? මේ දැන් ඔන්න ওই චුට්ට තේරුම් ගන්නකෝ. ওই චුට්ට තේරුම් ගන්නකෝ. එතකොට අතීතයේ පිළිවන් සිතුවිලි පහළ වෙනවා මේ දැන්. අනාගතයේ පිළිවන් උපකල්පන කොටනගෙනවා මේ දැන්. එතකොට අතීතය ක්‍රියාත්මක වෙන්නේ මේ වර්තමාන මේ මොහොතේ. අනාගතය ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන මේ මොහොතේ.
එතකොට අතීත වර්තමාන අනාගත කාලත්‍රයම දැන් කොතනද? මේ මොහොත තුල තමයි සක්‍රිය වෙන්නේ. ඒ ගැන මොකද කියන්නේ? ඒ ගැන මොකද කියන්නේ? ආ දැන් දැන් අපි ඉලක්කයට එන්නයි එන්නේ දැන්. දැන් එතකොට හොඳට පිරිසිදුව අධ්‍යනය කරගන්න, හොඳට පිරිසිදුව අධ්‍යනය කරගන්න. දැන් එතකොට එහෙනම් සිතුවිලි පහළ වෙන එකම තැන කොතනද? සිතුවිලි පහළ වෙන එකම තැන. මං කිව්වට පිළිගන්න එපා, හොඳ ගැඹුරු අධ්‍යනයක් කරන්න. සිතුවිලි පහළ වෙන එකම තැන කොතනද? වර්තමාන මේ මොහොත විතරයි. නේද? වර්තමාන මේ මොහොත විතරයි. ඊට අමතරව දැන් ටික හොයලා බලන්න පොඩ්ඩක්. ඒ කියන්නේ අපි කාටත් වැදගත් වෙනවානේ. ටික හොයලා බලන්න දැන් මේ මොහොතේ සිතුවිලි පහළ වෙනව හැර වෙන සිතුවිලි පහළ වෙන තැනක් තියෙනවද කියලා බලන්නකෝ. ඒක ඒක බුදු පියාණන් වහන්සේ කිව්වත් කමක් නැහැ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ ධර්ම දේශනා කරත් කමක් නැහැ. මේ මම මේ කරුණ ඉදිරිපත් කරා ඒ කමක් නැහැ. ඔබ හොයලා බලන්නකෝ. දැන් මේ මොහොතේ අතීතයේ පිළිබඳව හරි අනාගතයේ පිළිබඳව වැදගත් අවස්ථාවක් මේක වෙන්නේ. අතීතයේ පිළිබඳව හරි අනාගතයේ පිළිබඳව හරි වර්තමාන මෙතන සිතුවිලි පහළ වෙනවා මිසක වෙන කිසි තැනක සිතුවිලි පහළ වෙනවද? පහළ වෙන්නේ නැහැ නේ. පහළ වෙන්නේ නැහැ නේ. ඒ පහළ වෙන්නේ නැත්නම් එහෙනම් ඒ අතීතයේ සිතක් තියෙනවද එහෙනම්? නැහැ. අතීතයේ සිතක් නැහැ. අනාගතයේ සිතක් තියෙනවද? නැහැ. අනාගතේ තවම සිතක් ක්‍රියාත්මක වුණේ නැහැ. සිද්ධ වුණේ නැහැ. එහෙනම් ඒ අවස්ථා දෙකේම පටිසම්පාදයක් වෙනවද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කතාව වෙනවද? වෙන්නේ. ඇයි? ඒ තැන් දෙකේම සිතුවිලි තවම උපදින්නේ නැහැ. එහෙනම් මේ අවිද්‍යාව තුළ සංඛාරයක් එන්නේ කොතනද? වර්තමාන මේ මොහොතේ. අවිද්‍යාව තුළ සංඛාරයක් එන්නේම වර්තමාන මේ මොහොතේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කිව්වේ කොතනද එහෙනම්? වර්තමාන මේ මොහොතේ විතරයි මේ සංසිද්ධිය වෙන්නේ. තේරුණාද? අන්න එතෙන්ට බුදු පියාණන් වහන්සේ අපිව යොමු කරනවා. බද්දේ කරත් සූත්‍රයෙන් කියනවා අතීතන් නන්වාගමෙය නප්පටි කංකේ අනාගතං. අතීතේ ඉවරයි අනාගතේ තව ආවේ නැහැ. යදා තීනම් පහිනන්ත. ඒ අතීතේ ඉවරටම ඉවරයි, ශූන්‍යයි. නප්පටි කංකේ අනාගතං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. අන්න මොකද කරන්න කියන්නේ? පව පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. එතකොට මෙන්න මේ වර්තමාන මේ මොහොතේ සිද්ධ වෙන මේ ගැඹුරු සංසිද්ධිය එතන එතනම විමර්ශනය කරන්න. එතකොට දැන් හොඳට පිරිසිදු කරගන්න. දැන් එහෙනම් දැන් ඕකමයි ධම්මපදයෙන් කියන්නේ. මුංච පුරේ අතීතෙම් මිදෙන්න, මුංච පච්චේතෝ අනාගතෙම් මිදෙන්න, මැද්දේ මුංච. දැන් අපි මේ වර්තමානයේ හිටියොත් වර්තමානයේ ධම තේරුම් ගන්න අපි කටයුතු කරනවා. ධම් පහුර එතන. පැහැදිලිද? අපි නමුත් වර්තමානය මේ මොහොත තියෙනවා කියලා අල්ලගෙන හිටියෝ නිවන් දකින්නවද? නිවන් දකින්න ඒ කාලෙට අහු වෙලා, ඒ වර්තමාන මොහොතට අහු වෙලා. අන්න මැද්දේ මුංජ. එතකොට ඒ වර්තමානයේ මොකද වෙන්නේ? වෙන්න ඕනේ, ඉවත් වෙන්න ඕනේ. මැද්දේ මුංජ බවස පාරවු. එහෙම කිව්වා නේද? සම්බත්ත විමුක්ත මනසෝ. මනසයි සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච දැන් සම්බත්ත විමුක්ත මනසෝ නපුණ ජාති ජරං උපෙහිති. එතකොට මනස තියෙන තාක්කල් අපිට ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙන්න නම් අපි කොතනින් නිදහස් වෙන්න ඕනේ? මනසෙන්. තේරුණාද? මම මේ කාරණේ මේ කියන්න මේ එනවා. මේ කියන්න හදනවා. එතකොට මට තව මේ කාරණේ ඔබට පැහැදිලි කරලා දෙන්න හිතෙනවා. ඒකයි මේ වෙන්නේ. එතකොට දැන් හොඳට තේරුණාද? මනස ක්‍රියාත්මක වෙන එකම තැන වර්තමාන මේ මොහොත විතර නේද? වෙන තැනක් නැහනේ. ආ එහෙනම් ඔන්න මින් පස්සේ කවරදාකවත් අතීතයට යන්න එපා. හොය හොය යන්න එපා. අනාගතයට යන්න එපා. වර්තමාන මේ මොහොතේ මනස මෙතන සක්‍රිය වෙනවා. අන්න ඒ වර්තමාන මොහොතේ හැදিলা හොඳ යෝනිසෝ මානසිකාරය එතන පවත්න්න ඕනේ. මොකක් පිළිවෙලද දැන් මේ යෝනිසෝ මානසිකාරය කියලා මොකද්ද? යෝනි සෝ මනසිකාර. යෝනි කියන්නේ මොකද්ද? උපදින තැන. මොනවද? මනසිකාරයන්. යෝනි සෝ මනසිකාර කියලා කියන්නේ මේ මොහොතේ කරන්න පුළුවන් වැඩක් විතරයි. වෙන කිසි තැනක යෝනි සෝ මනසිකාරය කරන්න පුළුවන්ද? හොයලා බලන්න. වෙන කිසි තැනක යෝනි සෝ මනසිකාරය කරන්න පුළුවන්ද? මේ වර්තමාන මේ මොහොතේ හැර. පුළුවන්ද? බෑ. එහෙනම් මේ මොහොතේ විතරයි යෝනිසෝ මානසිකාරය කරන්න පුළුවන් වෙන්නේ. ඒ යෝනිසෝ මානසිකාරය කළ යුත්තේ කුමක් පිළිබඳවද?
අන්න ඒකයි වැදගත්. අයෝනිසෝ මනසිකාරය පිළිබඳව. අයෝනිසෝ මනසිකාරය පිළිබඳව. යෝනිසෝ මනසිකාරය පවත්වන්න කියලා කියන පටලව ගන්න එපා. අපි බලමු මොකද මේ අයෝනිසෝ මනසිකාරය. පැහැදිලිද? මනසිකාරයන්ගේ නූපදින සකස් නොවන ආකාරය පිළිබඳ ඒකයි අයෝනිසෝ කියලා කියන්නේ. පැහැදිලිද? යෝනි කියන්නේ උපදිනවා. අයෝනි කියලා කියන්නේ යෝනි කියන්නේ උපදිනවා. අයෝනි කියලා කියන්නේ උපදින්නේ නැහැ. නේද? එතකොට අයෝනි සෝමනසිකාරය. එතකොට මනස මේ සිතුවිලි වල නූපදින්නා වූ ස්වභාවය පිළිබඳ යෝනි සෝමනසිකාරය සිහිය පවත්තන්න. ඒක කරන්න පුළුවන් එකම තැන කොතනද? වර්තමාන මේ මොහොත. වෙන කිසි තැනක වැඩි කරහද්ද? ඔය කාර්යය කරන්න පුළුවන් වෙන කිසි තැනක බැ. හොඳයි. එහෙනම් අපි දැන් මේ මොහොත ඔන්න පරිශීලනය කරමු. දැන් මේ මොහොතේ දැන් සිතුවිලි ගලාගෙන එනවා. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා අති ජින්න ධාරා වත්තන්ති සලායතන පත්‍යා කියලා මේ කාරණේ පැහැදිලි කරනවා. ගලාගෙන එනවා. දැන් මේ ගලාගෙන එන සිතුවිලි ගලාගෙන ආවට ඕකේ තියෙනවා න්‍යායක්. සිතුවිලි ගැලීමේ න්‍යායක් තිබෙනවා. මේ සිතුවිලි දෙකක් එකවර එනවද? සිතුවිලි දෙකක් එකවර එනවද? කවර දාකවා සිතුවිලි දෙකක් එකවර එන්නේ නැහැ. වරකට එන්නේ සිතුවිලි එකයි. එක සිතුවිල්ලයි වරකට එන්නේ. ඒක එන්නේ කොතනද? මේ මොහොතේ. මේ මොහොතේ. එහෙම නේද? වෙන කොහෙවත් එනවද? නැහැ. එතකොට මෙන්න මේ එන සිතුවිල්ල. මේ එන සිතුවිල්ල හොඳට තේරුම් ගන්න මම දැන් පොඩි ගැඹුරක් මෙතන පැහැදිලි කරලා දෙනවා. දැන් මේ එන සිතුවිල්ල හැර වෙන සිතුවිල්ලක් තියෙනවද? කොහරි සිතුවිල්ලක් තියෙනවද? ප්‍රායෝගිකව ගන්න මේක නිකන් ඔය උපකල්පන පූර්ණ නිගමන වලට එන්න බෑ. එහෙම මේක තේරුම් ගන්න බෑ. මේක ප්‍රායෝගිකව සිද්ධ නැහැටි බලන්න. දැන් මේ මොහොතේ එන ඒ එක සිතුවිල්ල හැර වෙන සිතුවිල්ලක් කොහරි තියෙනවද? නැහැ. එහෙනම් මේ 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 සිතුවිල්ල විතරයි මෙතන මේ සිතුවිල්ල විතරයි තියෙන්නේ. දැන් මෙතන මේ සිතුවිල්ල මේ මොහොතේනේ තියෙන්නේ. ඒත් එක්කම තමයි මේ මොහොතේ එන සිතුවිල්ලට පටිච්ච සම්පන්නව තමයි සිත සමුද වෙන්නේ. ඉමස උපාදා ඉදං උපජ්ජති. එතකොට සිතුවිල්ල මේ ගැඹුර තේරුම් ගන්න. සිතුවිල්ල මෙතන සමුදේ වීමට පටිච්ච සම්පන්නව සිත සමුදේ වෙනවා. කොයිලායිද? මේ මොහොතේ. දැන් මෙතන මේ සිතුවිල්ලට ඕන හැටියට මෙතන සිද්ද වැඩ සිද්ද වෙනකන් වෙන්න මෙතන මේ ෂණය පවතිනවාද? මේ ෂණය පවත්ත ගන්න පුළුවන්ද? පවත්ත ගන්න මේ ෂණයට මොකද වෙන්නේ? මේ ෂණය අදහා ගන්න බැරි වේගෙන් අතීතයට නිරුද්ධ වෙනව නේද? නේද? එතකොට එහෙනම් මෙතන සිත පැවතින කොච්චර වෙලාවක්ද? ෂණයයි. ඒ තමයි චිත්තක්ෂණය. ඒ තමයි චිත්තක්ෂණය. ඒ චිත්තක්ෂණය මේ ෂණයත් එක්කම නිරුද්ධ වෙන්නේ නැද්ද? නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනව නේද? නිරුද්ධ වෙලා තමයි දෙවෙනි චිත්තක්ෂණය එන්නේ. දෙවෙනි චිත්තක්ෂණය එනකොට දැන් පළවෙනි චිත්තක්ෂණය තියෙනවද? නැහැ, ඒක නිරුද්ධ වුණා. ඊළඟට දෙවෙනි චිත්තක්ෂණය නිරුද්ධ වෙලා තුන්වෙනි චිත්තක්ෂණය එනවා. තුන්වෙනි චිත්තක්ෂණය එනකොට දෙවෙනි චිත්තක්ෂණය තියෙනවද දැන්? නැහැ. එහෙම නේද? එතකොට එහෙනම් මේ චිත්තක්ෂණ කවරදාකවත් එකට එකක් මුණ ගැහෙනවද? මේ චිත්තක්ෂණ එකක් නිරුද්ධ වෙලා තමයි දෙවෙනි එක එන්නේ. දෙවෙනි එක නිරුද්ධ වෙලා තමයි තුන්වෙනි එක එන්නේ. තුන්වෙනි එක නිරුද්ධ වෙලා හතරවෙනි. මේ න්‍යාය තුල මේ මේ චිත්තක්ෂණ දෙකක් එකවර එනවද? චිත්තක්ෂණ දෙකක් එකවර එන්නේ නැහැ. කවරදාකවත් චිත්තක්ෂණ දෙකක් එකවර එන්නේ නැහැ. පළවෙනි චිත්තක්ෂණය නිරුද්ධ වෙලා තමයි දෙවෙනි එක එන්නේ. දෙවෙනි එක නිරුද්ධ වෙලා තමයි තුන්වෙනි එක එන්නේ. තුන්වෙනි එක නිරුද්ධ ඔය විදිහට අන්න ඒ ඔය ඒ ප්‍රායෝගික න්‍යාය නිසා කවරදාකවත් සසර වසනාතුරු මේ චිත්තක්ෂණ දෙකක් එකට මුණ ගැහෙන්නේ නැහැ. චිත්තක්ෂණ දෙකක් එකට මුණ ගැහෙන්නේ නැහැ කියලා කියන්නේ මේ චිත්තක්ෂණ එකකට එකක් එකතු වෙනවද? එකතු වෙන්නේ නැහැ. කවරදාකවත් මේ චිත්තක්ෂණ එකකට එකක් එකතු වෙන්නේ නැහැ. මේ චිත්තක්ෂණ එකකට එකක් එකතු වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔබ හොයලා බලන්න මනසක් කියලා එකක් සකස් වෙනවද? මනසක් කියලා එකක් සකස් වෙනවද? නෑ. කවරදාකවත් මනසක් කියලා එකක් සකස් වෙන්නේ නැහැ. එහෙනම් මනස බුදු පියාණන් වහන්සේ ආරම්භයේදීම කිව්වා මනස සංකාරයි කිව්වද? මනස විසංකාරයි කිව්වද? මනස විසංකාරයි. ඔය න්‍යාය කවරකවදාකවත් මනසේ ඔය න්‍යාය කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ.
එතකොට ඔන්න ඔය න්‍යාය තුල අපි මේ මනස කියලා ගන්න අවිද්‍යාත්මක ධර්මතාවයේ ලක්ෂණය අදහා ගන්න බැරි වේගෙන් මොකද වෙන්නේ? බින්දෙනවා. සමුදයි නිරෝධයි, සමුදයි නිරෝධයි, සමුදයි නිරෝධයි. ඔන්න ඔතන නේද දැන් මේ මේසේ කියන ආරම්භණය එන්නේ. ඔය අධිවේගෙන් සමුද නිරෝධ වෙන චිත්තක්ෂණ ජාලයේ සමුද නිරෝධ වෙන මනස කියන සංසිද්ධිය ධර්මතාව ඉහි ක්‍රියාත්මක ස්වභාවයේ පදනම් කරගෙන තමයි දැන් මේ මේසේ කියන සිතුවිල්ල එන්නේ. තේරුණාද මං කියන එක? දැන් අර අධිවේගයෙන් ලුජ්ජති පලුජ්ජති බින්දතිති මනස මනස මේවා ඉතින් අර අතීන්ද්‍රිය ඥානේ බලන්න ඕන තැන්. ඉන්ද්‍රිය ඥානෙට පේන්නේ අපිට හැට පේන්නේ නැහැ නේ ඔක බින්දෙන හැටි. අතීන්ද්‍රිය ඥානේ බලන්න ඕන. දැන් එතකොට දැන් මනස හොම අධිවේගයෙන් බින්දනකොට දැන් එතන තමයි මේ මේසේ කියන සිතුවිල්ල ස්ථාපිත වෙන්නේ, පහළ වෙන්නේ මේ මොහොතේ. දැන් මේසේ කියන සිතුවිල්ල එතකොට අර මනසේ බිඳී යාමට සමගාමීව බිඳිලා යන්නේ නැද්ද? බිඳිලා යන්නේ නැද්ද? බිඳිලා යනවා නේද? එතකොට ওই විදියට මෙතන පහළ වෙන හැම සිතුවිල්ලක්ම චිත්තක්ෂණ වලට බිඳෙනවද නැද්ද? දැන් ඔය න්‍යාය තුල මේ මොහොතේ පහළ වෙන හැම සිතුවිල්ලක්ම චිත්තක්ෂණ වලට බිඳෙනවද නැද්ද? බිඳෙනවා. එහෙම වෙනකොට සසර වසනාතුරු අපි මේ ගන්න එක සිතුවිල්ලක්වත් මෙතන සකස් වෙච්චද? සසර වසනාතුරු මෙතන පහළ වෙච්ච සිතුවිලි එකක්වත් මෙතන සකස් වෙච්චද අපි මේ ගන්නෙ? විඳින්නේ? ඒකට උත්තර දෙන්නෙත් නැහැ. සකස් වෙච්චද? නැහැ, එක සිතුවිල්ලක්වත් සකස්ුනේ නැහැ. ඒකයි විසංකාරයි කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට නම් මෙතන මානසිකාරයන් ඉපදුනාද? මෙතන මේ මොහොතේ මානසිකාරයන් උපදිනවද? මානසිකාරයන් කියන්නේ සිතුවිලි උපදිනවද? නෑ. එහෙනම් මෙතන මානසිකාරද අමානසිකාරද? අමානසිකාරද. උපදින්නේ නෑ. අන්න අයෝනිසෝ මානසිකාර. ඒ නූපදින ආකාරය පිළිබඳ මානසිකාරය. ඒකයි අයෝනිසෝ මානසික මානසිකාරයන්ගේ නූපදින ස්වභාවය පිළිබඳ මොකද කරන්න කියන්නේ? සිහිය පවත්තන්න, යෝනිසෝ මානසිකාරය පවත්තන්න. තේරුණාද? දැන් අපි මේ 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 සකස් නොවන සිතුවිල්ල ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඔව්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ගොඩ නැගෙනවද නැද්ද? ගොඩ නැගෙනවා. ඒ සියල්ල මතු වෙනවා. එතකොට එතන අන්න මේ කෙලෙස් මතු වෙනවා. මන මේ මේ සිතුවිල්ල ඇල්ලුවොත් වින්දොත්. පැහැදිලිද? එතකොට ඒ සියලු කෙලෙස් මතු වෙනවා එතන ඒක අල්ලනකොට. දැන් මේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ මේ නූපදින සිතුවිල්ල නූපදින ආකාරය පිළිබඳ යෝනිසෝ මනසිකාරය පැවැත්වුවොත් මොකද වෙන්නේ? අන්න අර කෙලෙස් මතු වෙන්නේ නැහැ. එතනයි සබ්බාසව. එතනයි සබ්බාසව. එතකොට බුදුපියාණන් වහන්සේ සබ්බාසව සූත්‍රය කියලා කියන්නේ මොකද්ද? ක්‍රමවේදය. යමකින් නිදහස් වීම සඳහා අපි පවත්වන ක්‍රමවේදය සූත්‍රේ නේද? සූත්‍රේ. එතකොට අන්න සබ්බාසව සූත්‍රේ මොකද්ද එහෙනම්? දැන් යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. මෙතන මේ සිතුවිලි වල නූපදින ආකාරය පිළිබඳ යෝනිසෝ මනසිකාරය පවත්තන. එතකොට එහෙනම් මොකද වෙන්නේ? දැන් මේ හැම සිතුවිල්ලකටම සමුදය තුලම නිරෝධ වෙනවා. සමුදය තුලම නිරෝධයි. සමුදය තුලම එහෙම වෙනව නේද? සමුදය තුලම නිරෝධ වෙනව නේද? හැම සිතුවිල්ලක්ම සමුදය තුලම නිරෝධ වෙනව නේද? වෙන්නේ නැද්ද? ආ වෙනවා. එහෙම වෙනකොට ඒ සිතුවිල්ල සමුදය තුලම නිරෝධ වෙනකොට එතන සිත ඉතුරුද? ඉමස නිරෝධයි දැන් නිරුද්ධති. දැන් මෙව මට මීට වැඩිය නම් පහසු ලේසියෙන් කියලා දෙන්න. අනේ මේ 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 තේරෙන්නේ නැද්ද මම මේ කියන එක? ඇත්ත මට පුදුම මේ මම පුදුම මහන්සියක් ගන්නවා අපි මේ ප්‍රඥාවන්ත පිරිසෝඩ මේක තේරුම් කරලා දෙන්න. ඔව් පුතේ මේක විදුලි කොටන එක තව අපිට ඇහැට පේනවා. ඔව් මේක අති ජින්න ධාරාවත් අන්ති. අති ජින්න ධාරාවත් අන්ති. සලායතන පත්‍ය. පැහැදිලිද? මේකේ ගැලීමේ වේගය කිසි ජගතෙකුට හොයන්න බෑ. මේ මනසේ වේගය නේද? දැන් මෙහෙක් කරනකොට ඇමරිකාවට ගිහිල්ලානේ. තියෙන මනසත් ඒකියේ. තියෙන මනසත් ඇමරිකාව ගියේ. තියෙන මනසත් මේ ඕස්ට්‍රේලියාව ගියේ. තියෙන මනසත් ජපානට ගියේ. තියෙන එකට පුතේ නෑ. තියෙන මනසක් නෙවෙයි නැති එකක්.
ඒක තමයි මිත්‍යාව. එතකොට දැන් මේ බලන්න දැන් මෙතන එතකොට මොකද වෙන්නේ? මේ සංඛාරය එකම එක සංඛාරයයි එන්නේ මොකක් හරි. ඒ එන එක සමුදේ තුලම නිරෝධ වෙනවා. ඒ නිරෝධ වෙනවත් එකම එතනින්ම ඒෂණය තුල අවිද්‍යාව ඉතුරු වෙනවද එතන? සංඛාරය නිරෝධ වෙනවත් එකම මේ බලන්න ඕන දැන් සංඛාරය නිරෝධ වෙනවා. නිරෝධ වෙනකොට අවිද්‍යාව නිරෝධයි. අන්න අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ. කොයිලාද වෙන්නේ? අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. සංකාර නිරෝධයට විඥානය නිරෝධයි. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. විඥාන නිරෝධයට නාම රූප නිරෝධෝ. සිත කාය කියන මේ ධර්ම සංකල්ප දෙක නිරෝධ වෙනවා. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. වැදගත්ම කතාව සලායතන නිරෝධෝ. ඒ කියන්නේ මනස නිරුද්ධ වෙනකොට ඇස කියන දැනුම, කන කියන දැනුම, නාසය කියන දැනුම, දිව කියන දැනුම, කය කියන දැනුම, මනස කියන දැනුම, මම කියන දැනුම පවත්තන්න ආයතනයක් ඇතුළත තියෙනවද? තියෙනවද? මනස නිරුද්ධ වෙනකොට මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන දැනුම තුලින් පවත්තන්න ආයතනයක් ඇතුළත තියෙනවද? ආයතනයක් නැහැ. අන්න නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. අතරම් කතාවක් බලන්න. සලායතන නිරෝධෝ. එතකොට මේ සලායතන නිරුද්ධ වෙන්නේ කොතනද? මේ මොහොතේ මේ දැන් අපි මේ දැන් කතා කරද්දි වෙනවා මේක. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. අන්න සලායතන නිරුද්ධ වෙච්චම ආයි ස්පර්ශ වෙන්නේ නැහනේ. ඒක මේවා කියන්නත් දෙයක් නෙමෙයි. ඉතින් අර මේක ඇත්තටම මේ අර අපේ බුදු පියාණන් වහන්සේ මේක කැණෙන් ගල බෙරුවාගේ කියලා දුන්නා අපේ උත්තරයට. මට ඉතින් සලකන්න නෙමෙයි කියලා දැන් මට බට කරන්න පුළුවන් උපරිම සලකිල්ල තමයි මේ කරන්නේ. තේරුණාද? සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා ස්පර්ශ වෙන්න නැත්නම් විඳනයක් තියෙනවද? නෑ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධාන්ති. දැන් මේකනේ දරුවනේ, දැන් මේ ආයතන හය මෙතන නිරෝධ වෙනකොට හොඳට හිතන්නකෝ. ආයතන හය මෙතන නිරෝධ වෙනවා කියලා කියන්නේ මේ මම කියන කෙනා අවසන් වුණාද නැද්ද? අවසන් වුණා. ඔතන තමයි ෂණික මරණය කියලා බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ. මේ දේශනෙදි ගහිනවා. උන්වහන්සේ මොකද කිව්වේ මේ ෂණික මරණය කිව්වේ ඔතන? මනස නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ෂණික මරණයක් සිද්ධ වෙනවා. මනස නිරුද්ධ වෙනවා කියලා කියන්නේ ෂණික මරණයක් සිද්ධ වෙනවා. බුදු පියාණන් මේ කාරණේ කියනවා. ඉදං කෝපෝණ බික්කේ මරණං. කතමෝ බික්කේ මරණං. යා තේසන්තේ සම්සත්තානං තම්මා තම්මා සත්තනිකයි චුති චවනතා වේදෝ අන්තරදානං මච්චු මරණං කාලක්‍රියා කන්දානම් වේදෝ කලේව රසනික්කේ පෝ ජීවිතින්දස උපච්ඡේදෝ අයං උච්චති බික්කේ මරණං. උන්වහන්සේ වෙන මරණයක් කිව්වේ නැහැ. ඔතන තමයි මරණය. පැහැදිලිද? එතකොට මේ මරණය කියලා උන්වහන්සේ හැඳුන්වන්නේ කොතනද? මේ පටිසම්පාදේ නිරෝධේ. හොඳට තේරුම් ගන්න. එතකොට අන්න දැන් මොකද වෙන්නේ? අවිද්‍යාව නිරෝධයි, සංකාර නිරෝධයි, විඥාන නිරෝධයි, නාම රූප නිරෝධයි, සලායතන නිරෝධයි, ඒ නිසාම පස්ස වේදනා තණ්හා උපාදාන භව නිරෝධයි, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සියල්ල නිරෝධයි. පැහැදිලිද? එතකොට මේ සමස්තේ නිරෝධ වෙන තැන මොකද ලක්ෂණය? නිවන. එතන තමයි නිවන. බුද්ධ කියන්නේ එතන. ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදු පියාණන් හදි මේක කාරණේ පැහැදිලි කරනවා. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. යෝ තස්සායව තණ්හා අශේෂ විරාග නිරෝධෝ. අන්න සරාගී ගමන ඉවරයි. යෝ තස්සාත තථායව තණ්හා අශේෂ විරාග නිරෝධෝ. විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලයෝ. සියල්ලෙන් නිදහස්. රත්තරන් කතාවන්නේ බලන්නකෝ. මේ අතේ මෙතන බුදුහාමුදුරුවෝ මෙතන මේ දැන් වැඩ ඉන්නවා. එකෙක් දකින්නේ නැහනේ. මොකද මේ? මොකද මේ? කියන දේ අහන්නේ. ආනන්ද හාමුදුරුවන් එදා බුදුහාමුදුරුවෝ කියනවා මේ මෙවුන් එකෙක්ව මම කියන දේ අහන ජාතියක් නෙමෙයි ආනන්ද. මුන් මගේ හතුරෝ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. හේතුවද මම කල්යාණ මිත්‍රය හැටියට මේ සලකන්නේ මේ පුතඥයෝ මාව හලකන්නේ හතුරෙක් හැදියේ ඈ ඔය තරහකාරෙක් හැදියේ කියලා. ඒ බොරුද? බලන්න මෙච්චර රත්තරන් ටිකට මේක විරුද්ධ කරලා තියෙනවා. ඉතින් ඔය පටිසම්පාදේ නිරෝධය දැන් වකලිට මොකද කිව්වේ? වකලිට මොකද කිව්වේ? ඔව් බුදුගහනගේ හාමුදුරු දිහා බලාගෙන ඉන්න දුන්නේ නැහැ. අපේහි වකලි කිංතේ මිලාපූතිකායේ
යෝ පටිච්ච සම්පාදම් පසති සෝ ධම්මම් පසති යෝ ධම්මම් පසති සෝම පසති. එහෙම නේද කිව්වේ බුදුහාමුදුරුවෝ? එහා බලාගෙන ඉන්නවද දුන්නාද? බලයින් දුන්නාද? අද හිටියනම් බුදුහාමුදුරුවෝ මොකක් වේද? හිතා ගන්න බෑ සිද්ධ වෙන දේනේ. ඇත්තටම උන්වහන්සේ කියන්නේ මේ මේ මිනිස්සු ආගේ මීහරක් පට්ටියක් නැහැ කියලා කියන්නේ. ඔව්. තේරුණාද? හොඳට තේරුම් ගන්න. බුදු පියාණන් වහන්සේ කිව්වේ පටිසම්පාදේ දකින්න. එතකොට එහෙනම් දැන් මෙතන මොකද වෙන්නේ? මේ සමස්තය මෙතන නිරෝධ වෙනවා. ඒ නිරෝධ වෙනවත් එක්කම මේ සමස්තය නැවත ඊළඟ ශරණයේදී නැවතරම් මොකද වෙන්නේ? සමුදේ වෙනවා. දැන් අපි කෝක මේසය සමුදේ දරෝ නිරෝධ වුණා. ඒ මේ නිරෝධ වෙනකොට මේ සමස්තය නිරෝධයි. එතන නිවන. ඊළඟට එනවා පුටුව. පුටුව ආරම්භ වෙනවත් එක්කම නැවත ආයේ මොකද වෙන්නේ? සමස්තය සමුදේ වෙනවා. අවිද්‍යාව සමුදයි, පුටුවගෙන සංකාරය සමුදයි, විඥානය සමුදයි, නාම රූප සමුදයි, සලායතන සමුදයි. අන්න අන්න ආය අපහු ඔක්කොම සමුද වෙනවා. අවිද්‍යා පත්‍ය සංකාරා, සංකාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛකන්දස්ස සමුදය හෝති. අන්න ඊළඟ ශනේ මේසේ කියන පුටුවගෙන ආරම්භණය සමුද වෙනවත් එක්කම අර සමස්තය සමුද වුණා. ඒ ශනේ සමුදේ වුණා. දැන් පුටුවගෙන ආරම්භණයට මොකද ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට කියන්නේ එතනම මොකද වෙන්නේ? එම සමුදේ තුල නිරෝධ වෙනවා. නිරෝධ වෙනකොට අර පටිසම්පදේ සමුදේ එතනම මොකද වෙන්නේ? නිරෝධ වෙනවා. යංකින්ති සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධමති. එතකොට දැන් මේ පටිසම්පදේ සමුදය කොතනද වෙන්නේ? මේ පටිසම්පදේ සමුදය කොතනද වෙන්නේ? ආ එතකොට පටිසම්පදේ නිරෝධය කොතනද වෙන්නේ? ආ එතකොට එහෙනම් මේ සමුදේ තුලම නිරෝධ. හොඳට තේරුම් ගන්න. පටිසම්පදේ සමුදේ තුලම නිරෝධය මේ ශනේ වෙනවානේ. සමුදේ තුලම නිරෝධය වෙනවා. ඒ සමුදේ තුලම නිරෝධය වෙනකොට ඒ ෂණයට මේ පටිසම්පදේ අහුවෙනවද? අහුවෙනවද? අහුවෙන්නේ නැහැ. අහුවෙන්න නම් සමුදේ වෙලා නිරෝධ වෙන්න ඕනේ. නමුත් මේක වෙන්නේ මොකද්ද? සමුදේ තුලම නිරෝධයි. සමුදේ තුලම නිරෝධයට ඒ ෂණයට අහුවෙන්නේ නැහැ. අන්න ඒකයි බුදුපියාණන් වහන්සේ කිව්වේ මාගේ මේ පටිච්ච සම්පද ධර්මයේ භික්ෂුණී එක මොහොතකවත් කාලයට අහුවෙන්නේ නැත. අකාලික ධර්මයක් කියලා කිව්වේ ඒකයි. ඔන්න උතන තමයි මජ්ජේ මුංච වර්තමාන මේ මෙහෙතුණු මිදෙන්න. දැන් මිදෙන්න නම් මොකද කරන්න ඕනේ? මෙන්න මෙතන සමුදය තුලම සමස්තය නිරෝධයි. සමුදය තුලම නිරෝධයි. සමුදය තුලම නිරෝධයි. ඒක නේද වෙන්නේ දැන් මෙතන? දැන් මේ සමුදය තුලම නිරෝධ වෙන්නේ මොකද්ද? මනස. මනස කියන මිත්‍යාව. සමුදය තුලම නිරෝධ වෙන්නේ මනස කියන මිත්‍යාව. එතකොට චතුරාර්ය සත්‍ය දැකීම කියලා කියන්නේ මොකද්ද මේ? මනස නම් වූ මේ විද්‍යාව සමුදය තුළම නිරෝධන ආකාරයේ ප්‍රඥාවෙන් දැකීම තමයි චතුරාර්ය සත්‍ය දැකීම කියලා කියන්නේ. පටිච්චසම්පාද දැකීම කියලා කියන්නේ මොකද්ද? මනස නම් වූ විද්‍යාව සමුදය තුළම නිරෝධය වෙන ආකාරයේ ප්‍රඥාවෙන් දැකීම තමයි පටිච්චසම්පාදේ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති කියේ උතල. දැන් එතකොට එනම් මේ පටිච්චසම්පාද දැකීමයි චතුරාර්ය සත්‍ය දැකීම කියන දෙකක්ද? එකමදී පැහැදිලිද? එකමදී. දැන් ඕක වෙනවද නැද්ද? ආ එතකොට එහෙනම් දැන් මේ මම කියන සෝයි කොටිම මනස මම කියලා වෙනම බෙදන්න යන්න එපා. දැන් මේ සලායතන සංකල්පයත් ඇතුළත් මේ මනස සකස් වෙනවද මෙතන? එක මොහොතකටවත් කොවිලාවක සකස් වෙනවද? නෑ සකස් වෙන්නේ නෑ. එහෙනම් මේ මනස මෙතන උපදිනවද? නැ අන්න එක තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. දැන් තේරුම් ගන්න අයෝනිසෝ මනසිකාරය. අන්නේ අයෝනිසෝ මනසිකාරය පිළිබඳව දැන් මොකද කරන්න තියෙන්නේ? යෝනිසෝ මනසිකාරය පවත්වන්න. අයෝනිසෝ මනසිකාරය පිළිබඳව යෝනිසෝ මනසිකාරය පවත්වන්න. එහෙම කළොත් ඔබ නිවන් දකින්නවා. එහෙම කෙරුවේ නැත්තම් නිවන් දකින්නවද? නිවන් දකින්නේ නැහැ. ඒකට ආයේ මට එහෙම කරන්න දෙයක් නැහැ. ආයෙ ටෙලිෆෝන් කර කර අහන්න එපා හාමුදුරනේ, මේක මේ කිව්වට කරන්න බෑ, මෙහෙම වෙනවා. මට කියනවා ඒ මාර්ගයට මොකද කරන්න කියලා. ඉතින් මම මොනවා කරන්නද? මේක තුම්මේහි කිච්චං ආතප්පං
අක්කාතාරෝ තථාගතෝ. දැන් එතකොට එහෙනම් මොකද කරන්න තියෙන්නේ? උදේ ඇඳෙන් නැගිට තැන ඉඳලා නැවත ඇඳට යනතුරු මෙන්න මේ සමස්තය මනසනේ ක්‍රියාත්මක වෙන්නේ. මනසනේ ක්‍රියාත්මක වෙන්නේ උදේ ඇඳෙන් නැගිට තැන ඉඳලා නැවත ඇඳට යනකොට මනස ක්‍රියාත්මකයිනේ. ඒ ක්‍රියාත්මක වෙන මනසේ ලක්ෂණය මොකද්ද? සමුදයි නිරෝධයි, සමුදයි නිරෝධයි, සමුදයි නිරෝධයි, සමුදයි. අන්න ඒ කාරණේ ප්‍රඥාවෙන් දැක දැක සම්මතය කරන වැඩ ටික කරගෙන යන්න හුරු වෙන්න. ওই কারণে ප්‍රඥාවෙන් දැක දැක සම්මතය කරන වැඩ ටික කරගෙන යන්න හුරු වෙන්න. ඕක අමාරු වැඩක්. ඒකත් මම මෙතනම කියන්නම්. අමාරු හේතුව මේකයි, අපි හුරු වෙලා තියෙන කොච්චර හරි සම්මතයම ඔව් භාවිත කරන්න තමයි හුරු වෙලා ඉන්නේ. දැන් මේ අපි දැන් මේක හුරු නෑ අපිට. නමුත් දැන් අපි දැන් මෙතන කරන්නේ දැන් සම්මතේ භාවිත කරගෙන අපි යනවා කියලා කියන්නේ සංසාර ගමන යනවාද නැද්ද? සංසාර ගමන යනවා. ඒක අනුසෝතගාමි පටිපදා. පැහැදිලිද? දැන් මේ බුදුහාමුදුරුවෝ කියනවා ඔබලට නිවන සාක්ෂාත් කරන්න අවශ්‍ය නම් මෙතෙක් කල් පැමිණි අනුසෝතගාමි පටිපදාව වහාම අත්හැරලා ඔය පටිසෝතගාමි වෙලා උඩුගම්බලා යන්න. දැන් උඩුගම්බලා යන්න මොකද කරන්න වෙන්නේ? පටිසෝතගාමි වෙන්න මොකද කරන්න තියෙන්නේ? සංසාර ගමනේ මිදෙන්න ඕනේ. දැන් සංඥා ඇල්ලුවොත් වින්දෝ සංසාර ගමන යනවා නේද? සංසාර ගමන යනවා. සංසාර ගමනේ මිදෙන්න නම් මේ සංඥා වරන්න ඕනේ. මෙතන සංඥා කොච්චරක් එනවද? කෝටියක් සංඥා එනවා. ඒ කෝටියක් සංඥා මොකද කරන්න වෙන්නේ? වරන්න ඕනේ. ඒ තමයි එතන තමයි කෝටියක් සංඥා වරණ සීලය කියලා කියන්නේ. කෝටියක් සංඥා වර්ණ සීලයේ පිහිටනවා මොකක් කරොත්ද? මෙතන මෙන්නේ සමුදේ නිරෝධේ, සමුදේ නිරෝධේ ප්‍රඥාවෙන් දකින මහා ප්‍රඥාවන්තයා කෝටියක් සංඥා වර්ණ සීලයේ පිහිටියේ අන්න නිවන් දකින සීලේ. ඒ සීලේ බුදුහාමුදුරුවෝ කරණීය මෙත්ත සූත්‍රයෙන් අනවරණය කරනවා. මොන සීලේද? දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේ සූනෙයියගේ දන් නහි ධාතු ගබ්බසේයම් පුනරේතිති. අන්න ඒ දෘෂ්ටි, දැන් දෘෂ්ටි ගත වෙනවද? ඇහැට දකින වර්ණ රූපය සමුදේ තුන නිරෝධයි. කනට ඇහෙන ශබ්ද රූපය සමුදේ තුන නිරෝධයි. ප්‍රත්‍යවන්තය දකිනවා. එහෙම දකිනකොට එයා දෘෂ්ටි ගත වෙනවද? ඒක අහවල් වර්ණ රූපය, ඒක අහවල් ශබ්ද රූපය දෘෂ්ටි ගත වෙනවද? අන්න ඒක තමයි අර කෝටියක් සංවර සීලේ බුදුහාමුදුරු නම් කරා දිට්ඨිංච අනුපගම්ම සීලේ. දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේ සූනෙයගේ දන් නහි ජාතු ගබ්බසේයම්. දැන් ඇහැ කියන ගැබේ උපදින්නේ නැහැ. ඇයි? මේ සංකාරයක් එනකොට තමයි මේ පරිසම්පාදේ වෙලා මේ සංඥාය පහළ වෙන්නේ. තේරෙනවද මම මේ කියන එක? මෙතන සංකාරයක් පහළ වෙනකොට පරිසම්පන්නව තමයි මේ ආයතන සංකල්ප පහේ මෙතන සමුදේ වෙන්නේ. ඒතර ඇහැට ලගින වර්ණ රූපය ඇල්ලුවොත් මේ හය උපදිනවා. කනට ඇහෙන ශබ්ද රූපය ඇල්ලුවොත් මේ හය උපදිනවා. නාසයට ගන්න ගන්ධ රූපය ඇල්ලුවොත් මේ හය. එතකොට මේ ගැබක් නෙවෙයිද? ඇහැ කියන්නේ සත්ව සංකල්ප උපදින ගැබක් නෙවෙයිද? කන කියන්නේ සත්ව සංකල්ප උපදින ගැබක් නෙවෙයිද? නාසයේ දිව කය කියන්නේ සත්ව සංකල්ප උපදින ගැබක් නෙවෙයිද? උත්තර දෙන්නකෝ, මං විතරක් කෑ ගහන්නේ. ගැබක් නෙමෙයිද? අන්න මේ මෙතන පෙන්නන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේ සුවිනෙයගේ දන්. අන්න කාමේ ඉවරයි. වර්ණ රූප කාමේ, ශබ්ද රූප කාමේ, ගන්ධ රූප කාමේ, රස රූප කාමේ, පොට්ටබ්බ රූප කාමේ, මනෝ රූප කාමේ සියල් පංච කාමේම ඉවරයි. තේරුණාද? නහි ධාතු ගබ්බසේයං. තේරුණා? කාමේ සුවිනෙයගේ දන් නහි ධාතු ගබ්බසේයං. යේ අරිය සත්‍යාන විභාවයන්ති, උතරමයි කියන්නේ. යේ අරිය සංචාන විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාබිතෝ හොන්තු බුතප්පමත්තා නතේ බවං අට්ඨමං ආදියයි. ගම්බීර ප්‍රඥාවෙන් දේශනා කරන ලද ලෝකෝත්තර ශ්‍රීසද්ධර්මය තුළ පිහිටා කටයුතු කරන යම් ප්‍රඥාවන්ත එක්කේද නතේ බවං අට්ඨමං ආදියයි. නතේ බවං ආත්ම අටවං ආදී බව වෙන්නේ නැහැ. අටක කොහෙද? ඇස කන නාසය දිවකය මනස විඥානේ මම කියන අවස්ථා අටේම උපදින්නේ නැත. පැහැදිලිද? උපදින්නේ නැත. නතේ බවං අටවං ආදී යන්නේ. තේරුණාද? මෙන්න එතකොට ඔන්න ඕක තමයි සීල. ත්‍රිවිධියව කරන ගන්න බෑ. සීල. එතකොට අන්න චතුරාර්ය සත්‍ය දකින්න ප්‍රඥාවන්තයා අන්න කෝටිය සංවර සීලේ හිනොත් දිට්ඨිංච අනුපගම්ම සීලේ පිහිටියක්. එතන ඇසයි වර්ණ රූපය අතර අන්තරේ බිඳිනවද නැද්ද? ඇසයි වර්ණ රූපය අතර අන්තරේ ෂේ කරනවා, අවසන් කරනවා. ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. කනයි ශබ්ද රූපය අතර අන්තරේ ෂේ කරනවා. නාසයයි ගන්ධ රූපය අතර අන්තරේ
ෂේ කරනවා. දිවයි රස රූපයයි අතර අන්තරය ෂේ කරනවා. අන්න ඒ අන්තර ෂේ කිරීම තමයි අන්තරික. අන්තර ෂේ කිරීම තමයි අන්තරික සමාධිය කියලා කියන්නේ. තේරුණාද? ඒක පුද්ගලයෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. අන්තරික සමාධිය. එතකොට අන්න අර කෝටියක් සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියන්නේ ඔතන. තේරුණාද? අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාව ඔව් කොයි මං විජටේ ජටම් බුදුහාමුදුරුවෝ අහනවා කොහොමද මේ ගැටේ ලෑ ගන්න. දැන් ඔබට ගැටේනේ. අන්න බුදුහාමුදුරුවෝ කියනවා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් අතාපි නිපකෝ බිකු යෝ යමන් විදේට යන සියලු ගැට ලියා ගන්නවා ඔබ ජටා සූත්‍රෙම හිතන්නේ මට. ඔව් එතකොට දැන් මෙන්න මෙතන ওই විදිහට වෙනකොට බලන්න දැන් අන්න අන්තරික සමාධිය පිහිටියද නැද්ද? දැන් කුමක් කරන කෙනාද මේ? යංකින්ති සමුදේ ධම්මං තබ්බන්තං නිරෝධ ධම්මං. යම් ධර්මයක් සමුදේනවාද ඒ සමුදේ වෙන ධර්ම එතනම එම සමුදේ තුල නිරෝධයි කියන එක ප්‍රඥාවෙන් දකින මහා ප්‍රඥාවන්තයාන කෝටිය සංවර සීලයේ පිහිටුවා. ඒ කෝටිය සංවර සීලයේ පිහිටපු තැනම අන්තරික සමාධියේ පිහිටියා. ඔතන විඥානයේ ෂේ වෙනවද නැද්ද? ඔව් මේව ඇල්ලුවොත් විඥානයේට ආහාර ලැබෙන්නේ ආමිස ලැබෙන්නේ. අන්න විඥානයේ ෂේ වෙනවා, නිර්ආමිස වෙනවා. නිර්ආමිස වෙනකොට මොකද වෙන්නේ? විඥානයේ අවසන් වෙමින් ප්‍රඥාව වැඩෙනවද නැද්ද? ප්‍රඥාව ඉබේ වැඩෙනවා. අන්න සීල සමාධි ප්‍රඥා ත්‍රිවිද්‍යා ගොඩනගෙන අටක්කරා තීන පදා සම්බුද්ධ උපකාසිතා කියලා කියොතල. තේරුණාද? දැන් ඔය බුද්ධ උදානේ බුදුපියන් වහන්සේ ඉස්සරලාම ලෝකෙට අනවර කරන බුද්ධ උදානේ අනේක ජාති සංසාරං ගාතාව ඕක හෙළ අටුවාවේ තියෙනවා මුලපද දෙකක්. ඒ හෙළ අටුවාවේ මුලපද දෙක මකලා දැම්මා. අටුවාවේ තියෙනවා. මොකද මුලපද දෙක? දහි සීල වතං හේතු උපජ්ජන්ති තථාගත. මේ යථාර්ථය අත්දකින්න මේ පෙව සමාදංගය තුලින් බෑ. ඇයි? පෙව සමාදංගය පෙරපටන් තිබුණා. පෙව සමාදන් වෙලා මේ නිවන දකින්න බෑ. ඒකයි කියන්නේ නහි සීල වතං හේතු උපජ්ජන්ති තථාගත අටක්කරා තීන පදා සම්බුද්ධෝ ප්‍රකාශිතා. තථාගතයෝ ඉදිරිපත් කරන මොකද්ද? අටක්කරා තීන පදා. අටක්කරා කියලා කියන්නේ අක්ෂර 8යි. තීන පදා පද 3යි. පද 3 මොනවාද? සීල සමාධි ප්‍රඥා. අක්ෂර කීයද? 8යි. සීල 2යි සමාධි 3යි ප්‍රඥා 3යි. 3යි 3 6 2යි 8යි. අටක්කරා තීන පදා සම්බුද්ධ උපකාසිතා. සීල සමාධි ප්‍රඥා. තේරුණාද? මෙන්න මෙහෙම රත්තරන් දහමක් තමයි මම මේ වසර 20ක් තිස්සේ මේ ලෝකෙට විරුද්ධ කරගෙන යන්නේ. පැහැදිලිද? මොකද? ඔව් දැන් මෙතන පදයක් කරගන්නා කියන්නේ ඒකට ක්‍රමවේදේ තමයි සමුදය නිරෝධයි සමුදය නිරෝධයි සමුදය නිරෝධයි සමත්තේ සමුදය නිරෝධයි සමුදය එතෙන්දී අර උපාදානෙන් ඉවත් වෙනවා උපාදානෙන් ඉවත් වෙනවා මේ ඉවත් වෙනවා පැහැදිලිද? එතකොට මේ චතුරාර්ය මගේ සම්මාදිටි පොත අරගෙන බලන්න ඔය කර්ම ඔක්කොම මම අන්තර්ග්‍රහණය කරලා තියෙනවා ඇතුළත් කරලා තියෙනවා මේක හොඳට තේරුම් ගන්න මෙන්න මේකයි දහම. එතකොට එහෙනම් අපි නිරන්තරයෙන්ම දැන් මොකද කරන්න ඕනේ? මෙතන මේ අයෝනිසෝ මනසික යන්නේ සිතුවිල්ලේ හට නොගන්නා ආකාරය පිළිබඳ යෝනිසෝ මනසිකාරය පැවැත්වීම. ඒකට කරන්න තියෙන එකම ටෙක්නික් ක්‍රමවේදය තමයි චතුරාර්ය සත්‍ය දැකීම. සමස්තය සමුදයි නිරෝධයි සමුදයි නිරෝධයි සමුදයි නිරෝධයි සමුදයි නිරෝධයි. ඒ සමුදේ නිරෝධේ ප්‍රඥාවෙන් දැකදක යනකොට ඔබ බලාපොරොත්තු වෙන ඒ සමස්ත ප්‍රඥා ජාලයම ඔතන වැඩෙනවා. මම ඒ කාරණේ විවෘත කළේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ම එකතන අකාරිකව සම්පූර්ණ වෙනවා. වසර 2600කට පස්සේ මේ ඒ මහා ආශ්චර්ය සිද්ධ වෙන ආකාරය මම අන්න සම්මාදිට්ඨි පොතෙන් විවෘත කරලා තියෙනවා. මම ගෞරවණීය ආරාධනයක් කරනවා. ඒකේ අපි මුද්‍රණ වියදම විතරයි අපි අය කරන්නේ. මොකද අපිට පොත් මුද්‍රණය කරන්න අමුතුවෙන් සල්ලි හොයන්න බෑ. අර මුද්‍රණ වියදම විතරක් රුපියල් 200යි. රුපියල් 700ක විතර පොතක්. ඔය පොත අරගෙන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න. ඇයි? හේතුව මේකයි. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ කාරණේ මතුකරගෙන ගියොත් අපේ බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් පවතිනවා. අන්න ඒ නිසා බොහොම නිහතමානීව මම අපේ ගෞරවනීය මහා සංඝරත්නයට නිහතමානී ආරාධනයක් කරනවා. වැඳ නමස්කාර පූර්ව ආරාධනා කරනවා. මේ සම්මාදිට්ඨි පොත පරිශීලනය කරලා
ඒක ඒ දහම් කරුණු ගැලපෙනවා නම් හරිනම් බුදුපියාණන් වහන්සේ කියාපු දහමට සැසඳෙනවා නම් කරුණා කරලා අපේ ආඹුරනේ මේ පණිවිඩේ අපේ ප්‍රඥාවන්ට පිළිතුරු දීලා දෙන්න. එහෙම වුණොත් මේ ලෝකය පවතින තාක් මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය පවතිනවා. ඒක අපි කළ යුත්තක්. ඒ ගෞරවණීය ආරාධනාව කරමින් අද ධර්ම සාකච්ඡාව මෙතකින් සමාප්ත කරනවා. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුසාසනං. සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුසාසනං. සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුසාසනං. සාදු සාදු සාදු. මා මේ ඉදිරිපත් කරන ලද සත්‍ය දර්ශනය ශ්‍රවණය කර එම ප්‍රතිපත්තියේ පිහිටීම තුළින් මේ සියලුම දෙනා අත්බව විදීම සත්‍ය අවබෝධය ලැබ අමා මහ නිවනට පත්වෙත්වා, සත්‍ය දකිත්වා, නිර්වාණ අවබෝධය ලබත්වා. සාදු සාදු සාදු.